Crescent. හමයන මද සුලංගේ බිඳුවක් නවතින්නේ අපි බෙල්වුඩ් වෙත එන්නේ මීට සති කීපයකට කලින් අපේ ආදරණීය රසික ප්‍රජාවට අපි තිළින කළා බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයෙන් අපේ ගීත සාහිත්‍යයට ගීත ශ්‍රේෂ්ඨයට දායාද කරපු අපි අදටත් ආදරය කරනවා පෙර પરම්පරාව වර්තමාන પરම්පරාව සහ මතු પરම්පරාව හැමෝම එකසේ පෙම් බඳිනා वृत्तीय गायन शिल्पी रसक सह वादन शिल्पी रसक ये मतके यम तरमिंग हो अपे मतके यम किसी दयाक सटहन कर लती है ना ये नवत मतक किरीम टा नवत लियन नवत उबे हादवत समीप करन ना ये मैं वैद्य सटहन माला वे देवनी वैद्य सटहन इधा आपे अपे प्रवीण गायन शिल्पी चंद्रसेन हिट्टियार अच्छी मैं तुम्हारे प्रधानत्व यानी तुम्हारे प्रधान भूमिकाव वट तवत् गायक गायिकावन रसक उबट वेडसटहन तिलिन कला हबे अद एहि नोसिटि एत् वेडसटहने सिटिय युतु प्रधानम अपि आदरे करन तवत् गायक गायिकावन रसक एक्क देवनि वतावटत् अपि बेल्लुड यनो बेल्लुड इतिहासे पैयु रेखाव චන්දරේකාව මේ දෙක අද අපූර්වට සුසංයෝගය වුණා ඒ නිසා ඔබ මුලින්ම දැක්කේ අපි හැමෝම ආදරය කරපු ගීතයක ආරම්භය වෙල්ලුඩ් ගැන කතා කරන්න එහෙන් බිහිවෙච්ච ගායන ශිල්පීන් සහ වාද්‍ය ශිල්පීන් ගැන කතා කරන්න ඔහුගේ ජීවිතයේ වෙල්ලුඩ් රූපවාහිනී ගම්මානයේ තුල ගුරුවරයෙක් වශයෙන් ගායන ශිල්පියෙක් වශයෙන් उपदेशकवरे क्वशेन अपित्यके अद्यकिं विदाहदागन सह एन शिल्पीन्गे शिल्पीनियन्गे मतके तुल गैब्बेला तीयन गबडाकरगन तीयन अपि नोदन्ना अपूरु रहस तोरतुरु अपि अद कथा करनु ए संदह अपि आराधना कला इतामत्म गौरवेन श्रीलांकी संगीत श्रेष्ठे देवंत भूमिकावक इटु करपु एवागेम पशु परंपरावकट विशाल मेहवरा करपु अपी जीविते खवदावत अपीट करन्न अमतक करन्न बेरी मिहिरी तनु गंगावक निर्माणे करपु एवागेम प्रेमेटम तोतेन्नक वेच्च हंडकट हिमिकम कियो प्रेमान्वित संगीत अध्यक्षकवरया अपी पेंबर गायन शिल्पया कलाभूषण शर्ली वैजयंत पेरेरा महात्मा अपीत एक्क बेल्लुड गम्माने सरिसारनु ඔබතුමා ඉතාම ආදරෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට ආයුබෝවන් ආයුබෝවන් මහේෂ් ඒ වගේම අද දවසේ ගීත ගායනා කිරීම සඳහා
ශිල්පීන් රසක් ඉන්නෝ හේමලාල් ගීතදේව සෝමසිරි මැදගෙදර ශිරාන් රත්නායක චන්ද්‍රලේකා පෙරේරා ඒ වගේම අද සංගීත අධ්‍යක්ෂණය කරන්නේ වෙල්ලුඩ් රූපවාහිනි ගම්මානෙන් අපිට දායාද කරපු තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් නිහාල් පෙරේරා මේ හැමෝම පිරිවරාගෙන අපි මේ ගමන යමු වෙල්ලුඩ් රූපවාහිනි ගම්මානේ පෑයු රිදී රේඛාව අපේ චන්ද්‍රලේඛාවට චන්ද්‍රලේඛායි වුණා හරි ශෛලිය මොකද හිතෙන්නේ ගුරු නායකට ප්‍රශ්න උත්තර දෙන්න අපපන සතුටක් දැනෙනවා ඒ සතුට මම විඳින විඳින ආකාරයේ කිසි කෙනෙකුට ඇදහිය නොහැකි හිතා ගන්නට බැරි වෙයි ඒ තරම් චමස්කාරජනක සන්ධ්‍යාවක් මම විඳින්නේ මොකද හේතුව එදා සහ අද වසර ගානක් ඔබ හරි ලස්සනට මේක එකට ගැට ගන්නවා ක්‍රමානුකූලව ඒ අතීතයට යන ගමන් නැවත වර්තමානයේ රැඳෙමින් මගේ ශිෂ්‍ය පරපුරත් එක්ක අද සතුටින් වැඩසටහන කරන්න සමයි ඔබගේ ආරාධනය අනුව ආවේ බලාපොරොත්තු වෙනවා ඒ වගේම ශෛලියයි දැන් මේ කාලය කියන එක වේගෙන් යනවා කියන එක සමාජ සම්මතයක්නේ ඔව් කාලය අපේ හුඟක් දේවල් අරන් යනවා අපේ භෞතික දේවල් අරන් යනවා අපේ සිරුර තුල අපිට තියෙන දේවල් අරන් යනවා අපි අපේවත් නෙවෙයි කියලා අපි අධ්‍යාත්මික මතයක් තියෙනවා. ඒ ඔබේ කිසිම දෙයක් කාලේ අරන් ගිහිලා නැහැ නේ. ඒක විතර කරන්න ටිකක් එතකොට කියන්න. මොකද කියලා. ඇයි එහෙම වෙන්නේ කියන හන්ද උනේ. මොකද මොකක්ද රහස? මේක අනිත් අයට ආදර්ශ වෙන්න කතා ගන්න. ඒතර නෑ මා ළඟ තරහා කෝපය නෑ. ඊර්ෂ්‍යාව නෑ. පරිත්‍යාගය තියෙන්නේ. හැබැයි ඒක සාධාරණ විදිහ තමයි මගෙන් ලබා ගන්නට පුළුවන්. ඉතින් අර සෝභා ධර්මය කියලා කියන්නේ මහේෂ මේක මේ ජීවිත අපිටයි තේ නැහැ. මේ අපේ ජීවිත අපිටයි තේ නැහැ. නංගන් දාගෙන උපැන්න සහතික දාගෙන අයිතිකාරයෝ කියන හිටියට අපිටයි තේ නැහැ. සෝභා ධර්මයේ විහිං අපිව ඇති කරනවා. අපි ඇති කළා අපිට ජීවිතයක් දෙනවා. දීලිවිල්ල ඉන්න විදිය සෝභා ධර්මෙම කියා දෙනවා. ඉතින් ඒ අනුව හිටියාම ඔය විදිහට ඉන්න පුළුවන් මේ විදිහට ඉන්න පුළුවන් කියලා මම හිතනවා මම හිතනවා ඔයගේ පිළිගන්නවා ඇති අපොයි අනිවාර්යෙන් හේතුව මම ඔය ඔබව දකින්න කලින් තමයි ලේකා එතකොට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සෝමසිරි මැදගෙදර විවිධ අය මෙතන මේ මේ අවස්ථාවේ නැති අය ඔබව දැක්කේ ඒ දකින්න හැම මොහොතකම ඒ අය මුලින්ම කියන්නේ මේ ඔබේ ඔය නොවෙනස් ගති ලක්ෂණ හොඳයි අපි ඒවා තව ඉස්සරහට බලමු. ඌව ගැතුලේ තව වෙන රහස් තියෙන්නත් පුළුවන්. ඔව් මම කියන්න කැමතියි ඒ රහස් කියන්න පුළුවන් නම්. පුළුවන්. ශෛලි වයිජන්ත ගුණසිංහ නැමැති කලාකරුවා. ඔව්. ඔබගේ ආමන්ත්‍රණය බොහොම ස්තුතියි. හොඳයි. බොහොම හොඳයි. ශෛලිය යමේ මට හිතනවා වේලාසන වැඩි කියලා මුල්ම ගීතයට යන්න. නමුත් ඊට කලින් මං කැමති බෙල්වුඩ් රූපවාහිනී ගම්මාන අපි කියමුකෝ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතන ඔබව තනුවද ඔබ නිකේතනයේ තනුවද මන් දන්නේ මෙතන ඉන්නව ඒ ගෝලියෝ මට එක කියන්න අවශ්‍යයි මම නිකේතනයේ තනුවා නිකේතනේ මාව රක්ෂා කෙරුවා. එතන තියෙන මහා විශිෂ්ට වූ අපි මම මේ කවුරුත් දන්නේ නැති භාවමේ අගයක් එහි රැඳී තියෙනවා. එතකොට දැන් ඒකෙන් දැන් ඔය කතා කරපු තැන හරි අමුතු ප්‍රශ්නයක් ඇහුවේ. ඉතින් මම බෙල්ලු බෙල්ලුත් නෙමෙයි අතර මම ගියේ මට තිබුණේ මේ කලාව මගේ තියෙන හැකියාවන් මගේ ඒ ඒ ඒ කලාර මම හිතන්නේ විවෘතාර්ථයකට එන්න කලින් එන්න නොඑන්න කලින් වගේ තිබුණා. ඒකොට ඒ ඒ කලා හැකියාවන් මා ළඟ තියෙනකොට මට මේවා පෙළගස්ස ගන්න
संकल्पे बेलू संकल्पे मठ उपकार मठ मठ माध्यक्ष मठ शिष्यान हिट अवगा दक्ष गाय गायन शिल्पीन हिट अवगा इतकोट इतर वेदिका आवतेम मठ बेलुडन लगन देव नमूत एक करा लेने एक वेडकने मम इतर नोहिटियाना एक पांदर मेवती कौरुद्धन पांदर हतरट पूर्णिम अवधि वेला अब ताम कटिका पुलंत्र वेड़ीरवा महेश ये वेड़ी मतलब तम आयर प्रश्न टेन्नी मम इतन हेदवा एक अनी सहाय लेबू ना इतन मा रक्षा के लेखा कोहमद जीवित कोहमद पहुगिय काले में कोविड दहन में वायरस ये तो गुदरू ना अभी है वो मामा गुदरू ना ठीक है ना अभी तो कोटे काल सीमा में तुले कोहमद काले गिवन अनित्ता ये वाकी तमाई अत्तर में तीन मुकुट वैदन है गेदर टे वेला आई थिंक में उयनवा कनवा निदागन्नो आय नेगिटिनो आय वेनो आय कनो आय निदागन्न एक निकन उयन एकत हरिम मे निकन एक ओलुवट लोकु प्रश्नयक वगे उना एक दंडुवमक वगे उना दंडुवमक वगे उना आई थिंक एहेम नोकरत बे मोकद कोहिंवत गेनला कन्नत बे पुलुवन वातावरणयक तिबुन्ने आई थिंक अत्र मेक मट इतरन नेमे मन हितने मुलु लोकेटम वेच्च देयक ने आई थिंक एक हिंदा गेदर आयत एक्क इतिन सतुटेन एकट मुणु दुन्ना बेल्लुड अतीतये कोहमद ओबे मतके तिबे अतीते गुड़ाक दीवाल तीन क्या महेश है भाई कोहेन्द पटांगण के मम्म बेलूडेट अत्र मुलिमेन अपे संगीत कांड में पटांग अरगे नीबुने मन क्या परकूना मम्म अनकोट मुलिम मम्म दी सर थिंग मे तम संगीत पंत माम संगीत पंत मुलिम सर दवा එතර මට මට එන බය හිතුණා පළවෙනි මැතිච්ච ඇඟීම කියන්නේ සර් හරි නපුරුයි වගේ තමයි මම දැක්කේ ඔය ඕකමනේ කියන්නේ දැන් ඔය ආවුණා ඔය දැන් අනිත් නෑ මං කියන කගේ ඔව් කියර්ගේ මුලින් දැක්කේ එහෙම හරි නපුරුයි එන ඒක හිනා වෙන්නෙත් නෑ වැඩි එහෙම තිබුණේ ඉතින් ඉතින් මුලින් කමන්නේ ඉතින් සින්දු කියනකොට අරේ මෙහෙ ඉතින් චුට්ට 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 හිනා වෙන්න පටන් ගත්තා ටික කාලයක් යනකොට සර්ත් එක්ක ඇසුරු කරනකොට සර් එහෙම නෙමෙයි නමුත් සර් එහෙම ඉන්න ඕනේ කියලා මට දැන් තේරෙනවා සර් ඇයි එහෙම හිටියේ කියලා මොකද අපි ඔක්කොමලා එක තරුණ වයසේ මේ ගෑනු පිරිමි දෙගොල්ල මෙතන ඉන්න හරි අමාරුයි මේ ගුලන් වාම්බම් කරන්න ඉතින් සර් තරුණයි මේ කාලේ ඉතින් දැන් එතකොට සර් මේ අපිත් එක්ක මං හිතන්නේ ඕනවට වඩා අපිව එක්ක කුළුපංගු වෙන්න ගියාම මං හිතන්නේ මේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ලේසි විදියකට තමයි සර් හිටියේ කියලා මට දැන් හිතෙනවා ඒක දිහා ආපස්සට ඇරලාම බලපුවාම ඇත්තට මේක හරියටම හරි ඉතින් කිසිම කියන්නේ කිසිම කෙනෙක්ගෙන් වචනයක් අහන්න නැති වෙන්න හරිම ලස්සනට ළමයි ටික පාලනය කරගෙන සර් ඒ අවුරුදු දෙක තුන අපිව අරගෙන ආවා බෙල්ලුඩ් ගිහිලා ලේක ඉස්සෙල්ලාම කියන්නේ පළවෙනි දවසේ පළවෙනි තප්පරේ මුල්ම මොහොතේ ගීතයක් ගායනා කරපු අවස්ථාවේ මොන වගේ ගීතයක්ද කිව්වේ මට එහෙම කියන්නේ අපිට ගෲප් සින්දු තමයි තිබුණේ මුලින්ම අපි ඔක්කොටම එකට උගන්න මුලින්ම සර්ගේ සින්දුවක් මම් බොළඳ වියේ බැඳියාද කියලා ඒ සින්දුව තමයි අපි ඔක්කොටම ගෲප් එකක් හැටියට අපිට ඉගැන්වුවේ කියන්නේ ඉතින් අපි ඒකෙන් පොඩි කොටසක් කියලා වැඩසටහන පටන් ගමුකෝ මං බොළඳ වියේ බැඳියාද उबहादरिन कंदुले हसरे सतुटिन लेबुविम उबहादरिन नोकिया हिटियान लेका मोन तरंग अपराध बलंड उबे गीत कोटस गायना कर मिहिर स्तुति ऐट तीन अने ऐट मावे निक वे चामुतु हंडा अनिवार्य ए ए हंडे කොහෙන්දෝ එන හඳක් ඒක එයා දන්නෙත් නෑ ඒකේ තියෙන වටිනාකම. එයා කියනවා. ඉතින් ඒවා කියන්න විස්තර කියන්න හම්බුන්නේ නෑ.
හොරුවරගෙන ගියා වගේ එකපාරට ගියානේ ඉතින් නමුත් ඒව ගැන අහුව පස්සෙට ඒකට පස්සෙට අපේ චිත්‍රපටියක් තිබුණා අතීතේ කවුද හොරා කියලා ඉතින් දැන් කවුද ඇත්තටම හොරා ඔව් දැන් ඒ මිහිරි කම තියන්නේ එයාගේ සහජයේ එයාගේ 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 කටහඬේ තියෙන දෙයක් ඒක පුදුම හඬක් ඒ කියන්නේ ඔබ ළඟ තියාගෙන අපි ඔබට ආවනව නෙවෙයි ඇත්තට මං හිතනවා ඔබ අපේ ශ්‍රී ලාංකීය සංගීත ශ්‍රේෂ්ඨයේ රසකාමීන්ට දීපු නිර්මාණ ප්‍රමාණය තවමදි. ඒක ඉතාම අල්පයි. ඒ නිසා මේ මම හිතනවා ඔබ තව අලුත් නිර්මාණ කරන්න ඕනේ. මම දන්නා ඒක ඔබේ ප්‍රතිපත්තිමේ වශයෙන් ඔබ ගත යුතු තීරණයක්. හැබැයි ඔබේ හඬ ලංකාවේ කොහෙවත් කාටවත් ඔබේ දියණියකටවත් තාම නැහැ. ඒක තියෙන ඔබ ළඟ විතරයි. ඔබ දැන් මම්බොලඳ වී බැඳිහාද ගීත කොටස කියනකොට ඒක මම වින්ද තරම මම දන්නවා. මේක හරි අමුතුයි. ඒ හැඟීම. හොඳ අපි වැඩසටහනට ප්‍රවිෂ්ඨ වෙනවා. බෙලුඩ් ඉතිහාසය සහ මම මෙර කි සියලු කතාවට බුලපුරමෙන් අපේ ෂර්ලි කලාභූෂණ ෂර්ලි වයජයන්ත් ගුණසිංහ මහත්තයතුමා අපිට තෝරා දෙන මුල්ම ගීතය. इरटाकी करु हंदटाकी करु मैं इंद्राणी पेरेरा महात्म्य गायना करपु गीत्याक ओब तुम ऐ मे गीते वेडसटहने मूलम गीते हटियट योदा गत्ते ओ पलवेनी ए कारणा कीपयक तीनोय एतवसेम्म दैन असू पमनिन हित हित अदगन्ना हित वशीकरण हिते रेउ रेउ देन एदा अहुवत अद अहुवत हेट अहुवत एतिवेन नति गीत गोन्न तमाम तोरगत्ते मे गीतेत एहेम गीतया एतकोट इंद्राणी पेरा महात्म्य अभी तीन अभी अभी टापु लांकी संगीते ताम विशिष्ट लघुना एक विनम गायन कटहन ऐडतीन ए आय कटहन कौर अनुकरणे करंड बे अनुकरणे करंड गियोत या लघु अमर बेटेन यागे हरण क्यूत या बेरगन बोल एम विशिष्ट गायिकाव इंद्राणी पेरा किया यथकट ऐट मंदने निसी अगेम हमुनाद केला शेत्रे तुले एक मम हरियरम दाने नुलेबुना नवत नवत ते अगेम लेवेन्नो ने केता मम मगे प्रार्थना मम विश्वास करन दयासटा साहिटी नोना सतुटु वेवी इलंगट तोरागत गीते एत्तटम मे गीते तानु गी पद आचार्य सुनिधारत् इलंगट मे पदवेल पदवेल गा मे अमूत एक मेक चारित्याग ना फिल्म के दिनों का फिल्म के मेके प्रसंग एक गायनाकर टोनी रण सिंह मात्र इसरा इन्नी प्रसंग बला एक बड़ी प्रेम ने प्रेम कथा वाक्या दृष्टि आई इच्छा ज्योतिपाल महात्मा इतने ये गीते එහෙම ගීතයක් එතන වුණාට මේක විශේෂ පදවැලේ ඒ අර්ථේ අමුතු දෙයක් තියෙනවා ඉරට අකී කරු සඳට අකී කරු රෝස කැලි රතු කැකුලි ඒ කියන්නේ මේ අර නහයට අහන්නේ නැහැ කියන්නේ ඒ වගේ චරිතයක් තමයි මේ සුනිරත්න මහත්මයා මේක පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ ඊළඟට එකමත් එක රටකින් හොවේවි ඔබගෙන ඈතට යන්නට ඕක මම දකින්නේ මෙන්න මේ ආකාරයට අපේ ජන සමාජයේ තියෙන මේ වගේ හැසිරීම. ඒ කියන්නේ මේ වගේ අය හිටියාම හොඳ වැඩි හිටියු කාරණ එක. මේක තාත්තා වෙන්න පුළුවන්, මේක අම්මා වෙන්න පුළුවන්, මේක හිතන්නේ. නැත්තම් පවුලේ කවුරුහරි වෙන්න පුළුවන්, නැත්තම් ගමේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හිතන්නේ හරි හොඳ ළමේ. ඒක අඳුරන්නේ ඒ අඳුරගත් අය විතරයි. නැත්තම් නහයට අහන්නේ නැහැ, වහා දඟකාරය අරගෙන. ඒතොර මේ ඒ නිසා කියනවා හොඳ කවදා හරි දවසක වාට හොඳ කෙනෙක් හම්බ වෙවි. इतका मे जीवित गत निकल एक मे गीते किए नमत को चरित आखने अरे अतुलेंट की दिथुले खुली गंगलंग इकिन बीदन आलंग रोस के अतुके खु गंगा गलन गलन एक दकीन तर करुणावंत मीनस मेराटे हिटिया ओवगे देवल दकीन करुणावंत मीनस हिटिया ए आई तमाइ मे समाजे रहस्य गतव हों तेंग पूज्यु यमुकरा एक दैन आर्य अड़
නැතිම තර. ඒ කියන්නේ දක්ෂයේ කිටියොත් මොකක් හරි ප්‍රශ්නයක් දාලා ඌ ඒ වාගේ. දැන් මේ ළමයාට මේ ගැන කියනවා වඳන් දෙපා. ඒක අඬන්න දකින්නේ කඳුළු ගැන වැක් කරනවා කියලා කියන්නේ නැහැ. දිතුලි පොප්පියන ගීත ගායනට. දැසේ නලියන කඳුළු සලන්නට. කඳුළු නලියනවා. වැටෙන්නේ නැහැ. එහෙමයි ඉන්නෝ. අඬන්නේ නැහැ. කෑ ගහන්නෙත් නැහැ. ඒක පෙනී නොපෙනී සංගවා ගන්නවා. එතන තියෙනවා කියා නිම කරන්න බැරි දුකක්. ඒ නිසාම හිතුවක් කාර වෙලා. එහෙම ගීත තමයි සුනිල් අයියා තමයි මේ හැඩ කරන්නේ. ඉතින් හරියි ලස්සනයි. ලස්සන දවසක් හෙට හමු වේවා. ඉතාම ආදරණීය ප්‍රාර්ථනාවක් තියෙනවා. වේවා රෝසකැලි රතු කැකුලි. දැන් මේකේ මම ගන්නෙ මම දන්නේ නැහැ මේකේ ගීත රචක රත්නාකර මහත්මයා මොන අර්ථයක් දක්වනවා කියලා. මට මේ එහෙම තමයි පේන්නේ. ඉතාම කරුණාවන්ත කෙනෙක් වැඩිහිටියේ. මේ ළමයා ගැන දකින විදිය ඔහුගේ හිතේ ඇයගේ හිතේ තියෙන වේදනාව පුදුමාකාර විදිහට දකිනවා. ඔහොම අය මම දන්න මහේස්ත්‍ර හම් වෙලා තියෙනවද කියලා එහෙමයි මම දැකලා තියෙනවා. ඔ කිසි දෙයක් බලාපොරොත්තු නෙමෙයි කියන්නේ. පුතා මෙන්න මෙහෙමයි මෙහෙම කරන්න එපා. මෙහෙම වෙන්න ඔයාට කවදා හරි අවස්ථාවක් ලැබෙනවා කියලා. අන්න ඒ වගේ අර්ථයක් තමයි මම මේක දකින්නේ. ඉතින් මම සතුටුයි මේක තන්දරේක ගායනා කරනවා දකින්න. ඔබ ඇහුවානේ මට මුණ ගැහිලා තියෙනවද කියලා එහෙමයි. මට මුණ ගැහිලා තියෙනවා. එහෙම කෙනෙක් මගේ ළඟත් දැන් ඉන්නවා. කවුද? දන්නේ නැහැ. අහහ. පස්සේ කියන්න. හොඳයි. වැඩසටහන නිමා වෙන්න ඉස්සෙල්ලා මම කියනවා. අපි එහෙනම් ගීතය අහමු. ගීතය අද ගායනා කරන්නේ ලේකා චන්ද්‍රලේකා පෙරේරා. Okay.
කිසිම දැන් ඇයට අස්වාහ කටවහ වදින් නැ නේ ශෛලිය අයියා නෑ දැන් ඒ කාල සීමාව ඉවර ඉවරයි හැබැයි එකක් කියන්න ඕනේ ඇය මොනතරම් මිහිරටේ ගීතේ ගායනාද කරාද කියනවා නම් මට ගිහිල්ලා ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ළඟ වැටෙන්න හිතුණා ඔබේ නිර්මාණය ගැන කියලා මොකද අපි ඔය එතෙන්ට ගිහිල්ලා ඇතිබ්බා පැහැදිලි ඒ හඬේ තිබුණු විශ්වාසය ඒකේ තිබුණු පැහැදිලිකම ඒ ගැයුමේ තිබිච්ච ශෘතිපූර්ණ බව අති විශිෂ්ටයි ඔබ ඇත්තටම ලාංකීය ගීත ශ්‍රේෂ්ඨයට දායාදයක් ඒ නිසාම මට හිතනවා ශේලි අයියා ඒ ගීතේම පොඩි කොටසක් තාල් වලින් බැහැරව ඇයට නිදහසේ නිදහස් ආරකින් ගායනා කරන්න කියලා විඳින්න ඔව් ඒකේ අපි මේ මේ ඇත්තටම අන්තරා කොටසක් ඔව් අර ඒ විදිහට ගියන් ගායනා කරන්න ශෘති අරගෙන නිහල් නිදහසේ ගායනා කරන්න දෙන්න එක මත් එක රට කින්නෝ වේවි ඔබගේ නැතට යන්නට යාවි කඳුලෙලි ගඟ ළඟ ඉකිබිද නාඩන් කඳුලෙලි ගඟ ඉකිබිදනාඩන් රෝස කැලේ රතු කෙකුලි මම ඔය දැන් මේ නැවත ප්‍රතිරාග වෙනකොට සුනිලා මහාචාර්ය සුනිලාගේ තමත්තයා මම පමණයි ඔය සිවුම් කාරණාවට ටික දන්නේ දකින්න. එතකොට මට හිතනවා මෙහෙම හිතන්න පුළුවන්ද කියලා. දැන් මම පැහැදිලි කරලා දුන්නේ මෙහෙම හිතන්න පුළුවන්ද. ඒ කියන්නේ එතන චරිතයක් නැහැ ෆිල්ම් එකේ. චරිතයක් නම් චරිතර ලිව්වා කියන්න පුළුවන්. එතුමා ඒක ලී තමන් හිතේ චරිතයක් තියාගෙන. මනක්කල්පිත චරිතයක්. රූපවලට කොටු නොවෙච්ච. ඔව්. නිදහස් චරිතයක්. තාම නිදහස් එකක්. ඒ වගේම ඇගේ නිදහස් කැවුම අති මෙහෙරි. ඒක ඒක සම කරන්න බෑ එහෙම පහට ඒක දැන් අසන්නන්ට හොඳට විඳින්න පුළුවන් විඳින්න කියලා මම හිතන වැඩසටහන පුරා ඔව් වෙනමම දවසක් වේවි අනේ ඔබට බොහොම ස්තුතියි අපේ ආරාධනාව නිහතමානීව පිළි අරගෙන එහෙම ගායනා කළාට අර කඳුලැලි ගඟ ළඟ ඉකිබිඳ නාඩන් කියලා කියනකොට මට හිතුණා අහන්න මේ එහෙම ජීවිතේ මහ විශාල දැවැන්ත කඳුළු ගංගාවලදී හිත හයිය කරගෙන හිටපු තැන් තියෙනවද ජීවිතේ අනන්තවත් තියෙනවා මගේ ජීවිතේ එහෙම ගෙවිච්ච කාලයක් තිබුණා. දැන් එහෙම නැහැ. ඉතින් ඔහොමනේ මේක වචන වලින් කියන්න බැරි තරම් දුක් විඳපු කාලයක් තිබුණා. ඒක මේ නිකන් කඳුළු සර් කිව්වා වගේ නිකන් කඳුළු පුරෝගෙන එකක් නෙමෙයි. කඳුළු කඩා ඇලිලා වැටිලා මාව නෑ වෙන තරම් අඩපු කාලයක් තිබුණා. ඔව් මම ඒකට පොඩි කියනකොට මට ඒක මතක් වුණා. ඔව් පුංචි අදහසක් දෙන්න. ඒ කියන්නේ දැන් වෙනකොට ජීවිතේ පරණතයිනේ ඒ කාලේ මේ දක්වා ආපු ගමන ඔය විශ්වාස කරන්න මිනිස්සෙකුට උහුලන්න පුළුවන් කරදර ප්‍රමාණය නෙමෙයි ඔය චන්ද්‍රේක උහුලලා තියෙන්නේ දැන් මේ සුනිරාගයත්යන් මේ සැඟව ලියන කරුණ වාගේම තමයි ඊට වැඩිය මහා දුක් සම්භාරය ඒක කියන්නේ මේ මේ දුකී දුප්පත්කම නෙමෙයි මම මේ කතා කරන්නේ. ලැබුණු ජීවිතයේ දෛවයන් පීඩනයන් අප්‍රමාණව දරාගෙන අදත් මේ මිහිරට ගායන වෙන කෙනෙක් නම් වෙන කෙනෙක් නම් ඒක මම කියන්න ඕනේ. අද ගයන්නත් බෑ. ඒ ජීවිතයේ ලැබුණු දේශපාලනික ප්‍රශ්න කම්කටොළු මුහුණ දුන්නා. ඔව් දුකී දුප්පත්කම නම් පොදු කාරණාවක් කියලා උහුලන්න පුළුවන්. හැබැයි ඇයට වෙච්ච ජීවිතයේ අසවිච අසාධාරණ අකටයුතුකම් අප්‍රමාණ ඒ නිසා ඒ ඒ ඒ ඒ කෙසේ වුණත් ඔහු ඇය සහ රුකාන්ත මට කියන්නත් අවශ්‍ය රුකාන්ත ගුණතිල දෙන එකතුව ජීවිතේ පිහිනාගෙන ආවා මාරාන්තික අවස්ථාවල් පහු කරගෙන ඒක මට කියන්නට ඕන කරා කෙනෙකුට ලියනවා නම් කෙනෙකුට චිත්‍රයක් නගනවා නම් මේ චරිතය හොඳට ගන්න පුළුවන් සියුම් විදියට නමුත් ගන්නෙ නැහැ ඒක ඒකට බයයි ගන්නත්
මොකද දේශපාලන වරුව තියෙන ඒ නිසා දේශපාලන උණුසුමේ නිසා නැත්තම් ලියන කතුවරයෙකුට ලස්සන පොතක් ලියන්න පුළුවන් මිහිරි වැඩසටහනක මිහිරි අරමුමක් එහි මිහිර කතරම්ද කියනවා නම් මට හිතෙනවා ඒ මුල්ම ගීතයත් එක්කම කිමි දෙන්න ඒ ගීතය තුල තියෙන මේ මහා දැවැන්ත හැඟීම් සමුදාය අපි හැමෝගෙම ජීවිතවලට ගොඩක් හිතවත් සහ සමීපයි තනියම අඬපු අපි කොච්චර කඳුළු හංගගෙන නැද්ද අපේ බරට වඩා වැඩි බර කඳුළු ගංගාවක් අපි හංගගෙන ඇති ඒක ඔබටත් පොදුයි මටත් පොදුයි ශෛලී වයජයන්ත් ගුණසිංහටත් පොදුයි චන්ද්‍රලේකටත් පොදුයි රූකාන්තටත් පොදුයි හැමෝටම පොදුයි හැබැයි මට හිතුණා මේ ගීතයේ ඉන්න තිබුණා නම් තව කොච්චර දේවල් කතා කරන්න තිබුණාද කියලා හැබැයි අපි යන්න ඕනේ ඉදිරියට නොනැවතී යන්න ඕනේ නිසා අපි පියවරක් ඉස්සරහට යනවා වැඩසටහනේ දෙවන ගීතය මේක යුග ගීතයක් අපි ආදරය කරන ඉතාම මිහිරි ගීතයක් අද චන්ද්‍රලේකත් එක්ක ගීතේ ගායනා කරන්නේ අපේ රටේ බිහිවෙච්ච ශබ්ද පරිපාලකවරයෙක් සහ වාද්‍ය ශිල්පියෙක් මේ හැම අතින්ම පරිපූර්ණ මිනිසෙක් හේමලාල් ගීතදේව අපි ආදරය කරන චරිතයක් ඔහු තමයි අයත් එක්ක එකතු වෙලා ගීතේ ගායනා කරන්නේ එතෙක් අපි ගීතේ ගැන ශෛලියත් එක්ක කතා කරමු ශෛලිය පෙම් කැකුල පිපි එන විට මහදේ එය පරව ගියා මේ ගීතේ 1951 නිර්මාණ වුණු ගීතය. එතකොට සිංහලට එනවා 1957 වගේ චිත්‍රපටයකින්. તો හම් ලොක් කියන හින්දි ෆිල්ම් එකට තමයි ලතා මංගেশකර් මාත්මේ මේ ගීතේ ගායනා කරන්නේ. අවශ්‍ය වෙන්නේ මම මේක තෝරගන්න හේතුව කිසිදාක මේ ගායනය වුණාන් පස්සේ මොකද්ද කියන්න තියෙනවා වගේ. मुखद अहंड तीन वे तव तीन वागे हेब किसीम मे मोडिफिकेशन है आई मेक नवीकरण कर रिकॉर्ड कर थीमिका ने मे गीत इवा ये हंड ए तिब ताक्षण ये इपमन माय इतकोट एन सा मे दमहार मे गीत अरगेन नोयू देवल कर अलते अरगेन ඊට වඩා කියන්නම් කියලා හිතාගෙන කියනවා තියෙන දෙයක් නැති කරගන්න. හා ඒ නිසා මම මේක මේ ගත්තෙම අද ඉන්න දෙමෝපියන්ට ඒ දුවා දරුවන්ට මෙවැනි ගීත හොය 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 ඒගොල්ලන් කනබොන වෙලාවට නිදා ගන්න මොහොතකට මේවා ඇසෙන්න සලස්සුවොත් හොඳ මිනිස්සෙක් ඇති කරගන්නට පුළුවන්. මේ ගීතයේ අර්ථය නෙමෙයි ඒගොල්ලන්ට ඕන කරන්නේ. ඇහෙන තනුව එහෙන නාද ඉතින් නිසා මේ ගීතේ තව දෙයක් මේව ගීත ඉස්සර මට ඇහුනේ හර් හෝන්ස් තින් ස්පීකර් හෝන් ඒවා උත්සව කාලවලදී ඔය ගස්වල ඔය බැඳලා අපි සාමාන්‍ය විවාහරේ කියන්නේ ලවුඩ් ස්පීකර් අන්න හරි ඒවා ඒකෙන් තමයි ඇහෙන්නේ ඒක තමයි අපිට තිබුණ එකම සම්පත උත්සවවලදී ඇහෙනවා ඇහෙනකොට නැවතිලා මම ස්කෝලේ යනවා නම් හෝ ගම කොහෙ හරි යනවා නම් හෝ මග නතර වෙලා ඒ මොකද ඒ හුලඟට තමයි ඒක හරියට ඇහෙන්නේ හරි තන හොයාගෙන වෙලා මග ඒක අහනවා නැවත අහනවා ගුවන්විදුලි යනවා නම් අපි රේඩියෝ එක කියලා කියන්නේ ඒ ඇහෙන වෙලාවට අහනවා මොකද හින්දි වැඩසටහන යනවානේ අපමණ ඉතින් මේ ගීතේ එහෙම ගීතයක් ජමුනා රාණි එතකොට එම් රාජ් කියලා දෙන්න තමයි මේ ගායනා කරන්නේ හරිම ලස්සනයි තව දෙයක් දක්ෂිණ මූර්තිමය සංගීත කරන්නේ මේ ගීතවල මම මේ ගීත මේ තුනක් තෝරගෙන තිනවා පස්සේ අහයි ඇයි මෙහෙම කියලා ඒ ඔය දමිල ගායිකාවන් අපි සිංහල භාෂාවෙන් ගායනා කරනකොට ඒ එතන එනවා යම් කිසි හැඩයක් එනවා උච්චාරණේ ඒ උච්චාරණේ හරිම ලස්සනයි ඒ කියන්නේ වැරදි මිහිර වැරදි උච්චාරණේ වැරදි නෙමෙයි ඒගොල්ලෝ ගන්න උසහාය නුහුරු මිහිර ඉතාමත් ලස්සනයි ඒ මොකද ඒක නැවත නැවත අහන්න පුළුවන් ඒකට හේතුව ඔවුන් ගායනා කරන්නේ ඒ ඉතාම දක්ෂතා පූර්ණව තමයි ගන්න මොකද ඒ කාලේ ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා ගන්න ලේසින් මේ ඔය නිකන් එහෙම්මින්
කියනයි අවශ්‍ය කරන ගුණාංග ගීතයකට ගායනා කරන්න පුළුවන් නම් තමයි ගන්න. එතකොට මේ අරන් තියෙන්නේ එහෙමයි මේ අය. ඉතින් ඒ ගායනා කරනකොට දැනෙන්නේ අපූර්ව මිහිරක්. ගීතයේ තියෙන කතන්දරය අමතක වෙලා මේ ගන්න වේරියේෂන්ස් ගන්න ස්වරමාධුර්ය නැවත නැවත අහන්න හිතෙනවා. ඉතින් ඒක මම ආස හිතුණා චන්ද්‍රේකාරාව කියවන්න. එතකොට වාදක මණ්ඩලයත් ඒක ලස්සන්ට මම පුහුණුවේදී අසංගිතය වාදනය කෙරුවා. ඉතින් මම බොහොම සතුටු වුණා ඒක ඒ විදිහට මේක අහන්න ලැබෙනවා කියලා. ඊළඟට මම ආරාධනා කරන්නේ අලුත් පරපුර මෙන්න මෙහෙම සවන් දෙන්න මේ ගීතවලට නැවත නැවත අවඥායෙන් බැහැර කරන් දෙපා. දැන් වෙලා තියෙන්නේ අවඥායෙන් බැහැර කරනවා බොහොම ලාභ ක්‍රමයකට යනවා. ඒ කියන්නේ නවතාවය කියලා යනවා. නවතාවයක් ඇත්තේ නැහැ ඒකේ. විකෘතියක් තියෙනවා. ඒ විකෘතිය නොවේ අර ප්‍රකෘතිය අහගෙන තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. අර ඔබ ඇහුවා වගේ මේ අපේ තියෙනවා මේ නාද මිහිර ලබා ගන්නා ස්නායු පද්ධතියක්. ඉතින් හොඳම හොඳ දේවල් අපි ලබා දුන්නොත් ආහාරයට වඩා පෝෂිතදායකයි. ආහාරයට වඩා පෝෂිතදායකයි. අද නොකරන්නේ මේක. අපේ පරපුරට ඇසෙන්න සලස්සන්න කියලා මම ආරාධනා කරනවා. විශේෂයෙන් මෙවැනි ගීත වැඩි වැඩි මේ යුගයේ. ඉතාමත්ම පැහැදිලි මං හිතනවා සංගීත විෂය සම්බන්ධව පරිණත අධ්‍යක්ෂින් බහුල ගුරුවරයෙකුගෙන් වර්තමාන සමාජයේ දරුවන්ට ලැබිය යුතු බරපතල ප්‍රබල ඕදනක් තමයි ලැබුණේ. ඉතින් ඒක බාරගන්න එක තමුන්නාන්සලා සතුයි. ගීතයට යන්න ඕනේ මං ආරාධනා කරනවා. ගීතයේ ගායනා කරන්න චන්ද්‍රලේඛත් එක්ක එකතු වෙන්න කියලා හේමලාල් ගීතදේව අපේ සහෘදයාට. ඊට කලින් පොඩි උත්තරයක් බලාපොරොත්තුෙන් බරපතල ප්‍රශ්නයක් අහනවා. කමහන බරපතල ප්‍රශ්නේ පොඩි කරපු එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබලම ප්‍රශ්නේ පොඩි කරලා විසික් කරන්න නැතුව උත්තරයක් දෙන්න. මේකේ කියනවානේ පෙම් කැකුල පිපී එන විට මහවේ එය පරව ගියා කියලා විරහවණ තියෙන්නේ. දැන් ශෛලියාගේ ජීවිතේ එහෙම අධ්‍යක්ෂීම් නැද්ද? පරවෙච්ච තැන් මං ඇහුවේ. පිපිච්ච තැන් නෙවෙයි පරවෙච්ච තැන්. මෙහෙමයි. ඕනතරම් පිපෙනවා ඕනතරම් පරවෙනවා. හැබැයි හිමිදී තමයි ඉස්සරහට යන්නේ. එතකොට ඒ පිපෙනවා කියන්නේ ඉතින් මෙහෙමයි. මල් කොච්චර තියෙනවද? මල් කොච්චර පිපෙනවද? ඒවා විවිධ වූ කාර්යයන් සඳහා ප්‍රයෝජනට ගන්නවා. ඒ වගේ තමයි අහුව ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඔය අදහස. ඒ කියන්නේ පිපිලා තියෙනවා පරවෙලා තියෙනවා. තමයි අදහන්න යන්නේ. उत्तर දැන් ඉන්න විවසීමෙන් ඉන්නකොට පුංචි කාලේ ඉඳලා ඒ මගේ ජීවිතේ එහෙම පිපිලා පර වෙලා තියෙන දේවල් තියෙනවා. ඒක නෙහුවේ දේවල් කියන්නේ ප්‍රේම. ප්‍රේම. ඔව්. ඒ ප්‍රේම කියලා කියන්නේ මෙහෙමයි. ඒක වා දැන් ලොකුවට ඔක ගත්තාම ඔක ගන්න එළියේ නරක විදිහට. එහෙම එකක් නෙමෙයි මේ යන්නේ. මම කියන්නේ අපි දැන් මේ විෂය පිහිටවුව මට ආදරණීය හැඟීම් නැත්තම් කුමකටද මේක කරන්නම බෑ. කරන්නම බෑ. ඉතින් ඒ ආදරණීය හැඟීම් හැම එකක්ම සැබෑ කර ගන්න කිව්වොත් බෑ. මේක කරන්නම බෑ. එතකොට ඒක තමයි ඔය ලේකා කිව්වේ මම එතනද හිටපු විදිහ. එතකොට මං ඇහුවේ බෙල්ලුඩ් එක ඇතුලේ නෙවෙයි. ආ ඉතින් එතනින් එහාට ගත්තත් ඕකම තමයි. ඔය ඔබතුමා බෙල්ලුඩ් ඇතුලට ගියාට මං ගියේ නෑ. හරි. මං ඇහුවේ ඔබේ ජීවිතේ. නෑ නෑ. ස්තුතියි ලස්සනට ප්‍රශ්න කරනවා. ලස්සනට ප්‍රශ්න කරනවා. අමාරුයි දන්නේ ගලව ගන්නවා අමාරු වෙටෙන්න යනවා. ඒකට ස්තුතියි. මොකද අපි සාකච්ඡාව මෙහෙම නිමා කරමු. ශෛලිවය ජයන්ත නැමැති අපූර්ව සෞන්දර්ය වේදියාට ඕනෑ තරම් ප්‍රේමාන්විත පල් පිපුණා. ඒ වගේම ඒවා පර වුණා. ඔව් ඒක නැහැයි කියලා කියනවා නම් මහා මුසාවක් නැත්තම්. හරි. හරි නේද? ඔක නෙවණ කරේ. අපි යමු ගීතයට. ගීතේ ගායනා කරන්න අපි ආරාධනා කරන්නේ මා සහෘද හේමලාල් ගීතදේව. ඔබටයි ආරාධනා කරන ලේකයක් එකතු වෙන්න. පෙම් කැකුල පිපි එන විට මාදේ එය පරව ගියා මා
ගීතයක් ගීතේ ජීවිතේ ප්‍රේමයේ පිළිබඳව ඇති වෙන ප්‍රහර්ෂයේ වගේම විප්‍රයෝගේ ප්‍රහර්ෂයත් එක්ක පිටිපසින් එන අපි හඳුනා නොගත් විප්‍රයෝගේ මනවින් හැඟීම් බරව ගායනා කළා මම හිතනවා හේමලාල් ගීතදේව අපේ සෞන්දර්ය නිකේතනයෙන් බිහි වෙච්ච තා කලාවට වටිනා සේවාවක් කරන තරුණ ගායන ශිල්පියෙක් ඔහු ලේකා එක්ක සමසමව කරට කර ගීතේ ගායනා කළා ශෛලියයි සතුටුයිද ගැහුම සම්බන්ධ? ඉතාමත් සතුටුයි. මොකද වග වගකීමක් සහිත ගීත. අයි සෙල්ලම් කරන්න බෑ. ප්‍රේක්ෂකින්ගේ හදවත් තුළ සදාතනික ගීත. ඔව් සිහුම් තැන් උන් ඔක්කොම කනේ රැවදෙන ගීත. එතකොට ඒගොල්ල තමයි ලකුණු දෙන්නේ. ඒ වගේ ලැබුණාගේ ප්‍රසාදය තමයි ලැබෙන්නේ. ප්‍රේක්ෂකින්ගේ විප්‍රලම්බ සුංගාර රසයට හානියක් නොවන විදිහට ගීතය මනවින් ගායනා කළා අපේ වැඩසටහනේ ඊළඟ ගීතය අපි හැමෝම ප්‍රිය කරන ඉතාම මිහිරි නියුණු ගීතයක් මේ ගීතය තෝරා ගැනීමම වැඩසටහනේ ආලෝකයේ වඩාත් තීව්‍ර වෙන කාරණාවක් බවට පත් වෙනවා නිසාකයි ගීතය තෝරා දෙන්නේ පේශාලි වයජයන්ත මැතිතුමා ගීතයේ මුල් ගායනය සෝමතිලක ජයමහා ශූරීන් අද ගයන්නේ හේමලාල් ගීතදේව ශෛලිය මේ ගීතයේ මේ සඳෑ අඳුර ලොව ගලන වේලාවට කවුළු පියන්පත් වැහෙන වේලාවට ඒ මේ ගීතය ඔබ කිව්වා වගේ හඳුනා දුන්නා වගේ මහේෂ් නිමුණු නිමුණු ගීතය එතකොට ඒ මේක මේක ඒකේ නිවීම ඒක සැහැල්ලු බව සහ හිතේ වේදනාව වේදනාව බර ගීතයක් මේක මේ ඔක්කොම දැනෙන්නේ ඔබ මා සමග එකගෙනවත් දන්නේ
මේ දැන් නවීකරණය වුණු ලෝකයට නෙවෙයි. මේට බොහෝ කල තිබුණු පරිසරයන් වලට තමයි ගැලපෙන්නේ. බිල්ලායක් අභියස දෙයිම ගම්මාන අපි තියෙන උන්තර. ඒතකොට ඒ වගේ තැනකට මේක මේක පරිසරයේ මේක මේ ගීතේ බද්ධ වෙන්නේ ඒ වගේ පරිසරයකට. ඊළඟට විරහව මේ හිතේ වේදනාව ගැන කියන ගීතය. මේක තියෙන පණිවිඩයක් හේට කියන තියෙන්නේ මේම ගීත ඒ තියෙන සෞම්‍යතාවයේ උපරිමයේ ගායකයා විසින් ඒක දීලා තිනු. නමුත් අද අපි ඒක කිව්වට වරදක් නැහැනේ මම ගුරුවරයෙක් හැටියට රියැලිටි සම්දර්ශන වලදී නවක ළමයි ගායනා කරනවා. දැන් ඇයි මේ ගීත තව වඩාත් උනන්දු වැඩිකම නිසා විකෘති වෙනවා. ඒ කියන්නේ ඔහුගේ තව කුසලතාවයන් පෙන්වන්න ඕනේ කියලා කරගන්නේ අපරාධයක්. එතකොට දැන් මේ සමාජ ව්‍යසනය ගැන කතා කරනවා. ඒතර මෙතෙන්දී අර අර මේ ගීතේ ගායනා කරන දැන් ඒ ගාය අලුත් එක්කෙනෙක් පොඩි ළමෙක් ගායනා කරයි කියන්නේ. ඒ කියපුවාම විනිශ්චයෙන් දෙන්නේ මුල් ගායනටත් වැඩිය හොඳට ගායනා කරා කියලා. එතකොට මේ ඒ මේ ගීතේ ගායනා කරපු ඒ සීමාවන් තියෙනවා ඒ ගායනා කළ යුතු සහ හැකි. ඒ සීමාවන් උඩ ගියම තමයි ගීතේ වඩාත් අලංකාර වෙන්නේ. ඒතර මේ ගායකයා විසින් සෝමසිරික ජයමහා ඒ ඒ ඔහුමයි තනුව නිර්මාණය කරන්නේ පදවැලත් ඔහුගේනේ. එතකොට දැන් ඒ ඔහු විසින් ඒ ඒ කරන දේ උපරිමයේ කරලා තියෙනවා. ඒ නිමුණු ස්වභාවය තියෙන එතනයි. දැන් ඊට වැඩි වෙනත් දෙයක් වුණොත් ආයි සමාවක් නැහැ ඒ ගීත විකෘති වෙනවා. දැන් ඊළඟින් ප්‍රශ්නේ තමයි රස විඳීමට බාධා වෙන්නේ දැන් පසු කාලීනව නවීකරණය කළ හෝ නවතාවෙන් යුතු ගීත ගීතය නිසා මේ පොඩි ළමයි ඒක අහන්නේ. එම ගීතය අහන්නේ. දැන් මොකද වෙන්නේ අර මුල් ගායනයේට මුල් ගායනයේ කවුද ගයන්නේ කියලාවත් දන්නේ නැහැ. එතකොට අර ගීතේ තමයි එන්නේ. එතකොට මේ ප්‍රශ්නේ මේ සමාජ ව්‍යසනයක් හේට මම දකිනවා. ඒ කියන්නේ අඩු තරමින් ඒ ළඟ ළඟ එහෙම ඉදිරිපත් කරනකොට ඒ මුල් ගායනයත් ඇසෙන්න සලස්සලා තමයි ওই දේ කරන්නට ඕනේ. එතකොට ප්‍රේක්ෂක ඒ සහ දෙමෝපියන් හරියට තෝරගන්නවා කියලා මම විශ්වාස කරනවා. මම මේ සංගීත ගුරුවරයෙක් හැටියට මේ වැවෙන අකටුතුකම් ගැන මේ මේ සෞන්දර්ය විශේෂයට වෙන අකටුතුකම් ගැන මම කතා කරේ. ඔබ යම් යම් අවස්ථාවල එවැනි හඬ නගලා තියෙනවද මේ ක්‍රමයට විරුද්ධව? ඔව් හඬ නගන්න ඕනේ අවස්ථාවල. දැන් මෙතන මට වේදිකාවක් උනානේ ඔබ දීලා තියෙනනේ මට අවසරයක් කතා කරන්න. නිදහසේ ගායනා කරන්න මේ මේ ප්‍රකාශ කරන්න භාෂණයට නිදහසක් තියෙනවා. දැන් සමහර තැන්වල එහෙම ඉඩක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. ඒකට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ ඉඩ ලැබෙනකොට ඒගොල්ලෝ හිතන්නේ කරුණා කළ කවුරුවත් හිතන්න එපා මේ 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 ද්වේෂින් කතා කරනවා නෙමෙයි. මේ වෙන හානිය මේ අපේ සෞන්දර්ය විශේෂයට හොඳ නැහැ. ඒක නිසා ප්‍රවේසම් වෙන්නට ඕන යම් කිසි දෙයක් නවතාවෙන් ගායනා කරාට කමන්නේ. හැබැයි නවීකරණය කරන්න ගියත් හොඳ නැහැ. අමාරු වෙනවා ගීතේ. එහෙම නිමුණු ගීතයක් මේ නිසා. එතුමා මේ ගීතයේ තෝරගන්නේ ගීතයේ තුල තියෙනා වූ ධ්වනිතාර්ථයේ තුල තියෙනා වූ හැඟීම් දනවන ඒ හැඟීම් දනවන සුළු භාවයත් ඒක ශ්‍රවණය කරනකොට අපේ හිතවල මැවෙන රූපකවලට තියෙන ප්‍රේමය නිසා. ඒක මෙතුමා අවධනක් හැටියට කියන්නේ මෙවැනි ගීත අංග සම්පූර්ණයි මේවා ගායනා කරනකොට ඒවට වෙනත් දේවල් එකතු කරන්න ගිහින් ඒවා විකෘති කරන්න එපා කියලා. බොහොමයි. ගීතේ ගායනා කරන්නේ හේමලාල් ගීත දේව. ඔහු මම දන්නවා මට විශ්වාසයි ඔබ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරනවා. ඒ ගැන අපේ ප්‍රේක්ෂකින්ට දැනුවත් කිරීමක් කරන්න කොහේම මම සංගීත නිර්මාණය පිළිබඳව පරිගණක අංශයේ කියුබස් කියන සොෆ්ට්වෙයාර් එක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම ගන්නවා. ඔන්න දැන් මම විනාඩියක් විතර ගන්නවා මගේ ප්‍රේක්ෂකින්ගේ ඔන්න අංශ දෙකක් දැන් මෙතුමා කියනවා ගීතයක් නව්‍යකරණය කිරීම තුළ සමහර වෙලාවට එහි ගීතයේ තියෙන මුල් ගායනය විකෘති වෙනවා කියලා. දැන් ඔබ ඉන්නේ නව්‍යකරණය යහපත් විදියට කරන්න කොහොමද කියලා උගන්වන්න. ශබ්දයෙන් හෝ ශබ්දයෙන්. ඔබ දැන් මේ දෙක අතර මොකද ඔබට හිතෙන්නේ? මේකයි ඕනම පැරණි දෙයක් ඒ විදිහට කරන්න පුළුවන්. අපි මුල් කෘතියකට හානියක් නොවන විදිහට ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. ඕන නිර්මාණයක් කරන්න පුළුවන්.
ප්‍රතිනිර්මාණය කරත් ඒකට හානියක් නොවන විදිහට කරන්න පුළුවන්. දැන් සර් කියන්නේ ඒකට විරුද්ධ පැත්තට කියන්නේ අනවශ්‍ය දේවල් යොදලා ඒක විනාශ කරන්න එපා කියන එකට කරන්නේ කියන්නේ. ඒකයි. ඒ උත්තරේ හරිද? ඒ උත්තරේ හරිද? මම බලන් හිටියේ කොහෙද එන්නේ කොහටද යන්නේ කියලා. ඒ මොකද දැන් එයා දැන් ගීත දේශනයෙන් දෙන්නේ තරුණ පරපුරටනේ. වැරදි දෙයක් නව්‍යකරණය කළ යුත්තේ නිවැරදිව කිඹඳු ආකාරයට. ඒකනේ ඔබේ විශේෂපති. ඔව්. ඒක තාක්ෂණික මෙවලම් පරිහරණය කරන විදිය. ඕක නේද? හැම දෙයකම තියෙනවනේ විදිහක්. ඒ කියන්නේ ඒ අදාළ විදිහට ඔබට ගියාට පස්සේ තමයි වැරදි දෙයක් වෙන්නේ. ඒවා හැම දෙයක අපි අඩුම තරම සිංගින් වලදී පිච් කරෙක්ෂන්ස් කරනවානේ. ඒක පවා කරන ලිමිට් එකක් තියෙනවා. එතනින් එහාට මම අහන්නෙත් හේම මේ ප්‍රශ්නේ අසාධාරණ ඇති. මම මේකෙන් පස්සේ ගීතයට යනවා. කෙනෙක් ගීතයක් ගායනා කරනකොට ඒක ශ්‍රුතියට ගයන්න බැරි නම් ඇයි අපි තාක්ෂණික මෙවලම් භාවිතා කරලා ඔහුගේ වැරදි ශ්‍රුතිය නිවැරදි බවට පත් කරන්නේ? දැන් මෙහෙමයි. නෑ මං මට නිකන් කියන්න ඕයි ඇයි එහෙම කරන්නේ? සාමාන්‍යයෙන් කවුරු කොහොම ගායනක් ඉදිරිපත් කරත් නිවැරදි සරල පිටන්න අමාරුයි. අමාරුයිද? එතන තියෙන ගැටම ප්‍රශ්නේ ගැටර එන්නේ කාලය සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්නේ. ඔය ගීත කියන්නේ ගීත කියන එකේ කාරණා වෙන්නේ දැන් ස්ටුඩියෝ එකකට හරි මොකක් හරි කාර්යයක් කරන්න ගියාම එතන පැය ගානට අය කිරීම. මොහොම කෙටි කාලකෙදි මේ හැමදේම ඉවර කරගෙන එතකොට ඒකෙදි එතන මේතන ඔක හදනවා මෙතන කියලා ඔතන තමයි ඒක වෙන්නේ. එතකොට කාලය සහ මුදල්. ඔව් කාලය සහ මුදල්. නමුත් ඒ කාලේ එහෙම නෙමෙයි. මුළු දවසක් පුරාම එක ගීතයක් ගායනා කරන්න පුළුවන් ඉස්සර. අපි අහෝ ගීත එහෙම නෙමෙයි. ඒගොල්ලෝ එකවර ගායනා කරා. එකවර ගායනා කරන්නේ ඒ දැන් මේ ගුවන්විදුලියත් එහෙමයි. ගුවන්විදුලිය ඒක ඉස්සර ආපුවම ආපහු කෑලි හද එහෙම නෑ. නෑ කී එකසරේ කියන්නේ. එතකොට මේ මෙන්න මේ ශිල්පීය ගුණාංගය තමයි මේ මේ එහාට මෙහාට දෝලණය වෙන්නේ. එතකොට අර වර්ණා කරනවානේ මේ මේ අර වැරදි විදියට මේ 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 තාක්ෂණයෙන් හදාගත්ත ගායකයව එතකොට අර අර නියම ආකාරයෙන් එකවර ගායනා කරපු ගායකයාට මොකද වෙන්නේ කියන එකයි මගේ ප්‍රශ්නය. ඒක හොඳ මාතෘකාවක් අපිට දිගින් දිගටම උනත් කතා කරන්න පුළුවන්. හැබැයි අපි ගීතයට යනවා. මම හිතනවා අපේ ප්‍රේක්ෂකයන් නිවැරදි රහ හඳුන ගන්න තරම් ශක්තිමත්. මොකද සෙහිනේ කිරෑ වැඩසටහනේ 100%ක්ම කිසිදු පසු සැකැස්මකින් තොර සජීවී වැයුම් සහ සජීවී ගැයුම්. එවැනි සජීවී ගැයුමකට අපි දැන් ආරාධනා කරන්නේ කතිකාචාර්ය හේමලාල් ගීතදේවට. කවුරු පියන්පත් වැසෙන වෙලාවට සිතේ අඳුරේ ගලන වෙලාවට කවුරු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දුම්නස් සිහින පවුරු මැද තනි වුණු ඔබේ සුසුමන් දෙමින් මගේ සවනත පාරයි සිතේතුරුළු ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට තෙරක් නොමැති සිතිවිලි සයුරක් මැද සරණ විටදි රැය ගෙවෙන තුරාවට තෙරක් නොමැති සිතිවිලි සයුරක් මැද සරණ විටදි රැය ගෙවෙන තුරාවට මහද සෙනෙහේ උරුවේ නැගී ඔබ එතෙරවන් නිබඳේ නිදිලෝ වෙත එතෙරවන්න නිබඳේ සඳේ අඳුරලු ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට
පැතුම් සපුරාගෙන හද තුල සීන ලොවින් නෙත හැරෙන වෙලාවට නිමල පැතුම් සපුරාගෙන හද තුල සීන ලොවින් නෙත හැරෙන වෙලාවට අරුණලු නැගෙන පැයේ කුසුමක් වෙමි ජීවන මල් ගොමුවේ ඔබ ආදර ජීවන මල් ගොමුවේ සැඳෑ අඳුරලු ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දුරලු ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුණු ඔබේ සුසුමන් සෙමින් විත් මගේ සවනත පාරයි සෙමින් විත් මගේ සවනත පාරයි ගීතේ පුරාම තියෙන අහිංසක රූපක නියුණු සැනහුණු ස්වරයක් තියෙන ගීතයක් මේ වෙලාවට මේ නිශ්චල රාත්‍රියාවේ මේ රස පිරුණු මේ පැය කීපේ ඔබ ගත කරන වෙලාවේ ඔබට වඩාත් උචිත ගීතයක් ශර්ලි වැජයන්ත ගුණසිංහ මහත්මයා තිළින කරා කියන එක තමයි මගේ හැඟීම. හේමලාල් ඉතා මිහිරට ගීතේ ගායනා කළා. ඔබ තවත් ගීතයක් ගායනා කරන්න තියෙනවා. ඊට මත්තේ මම කැමති ඔබේ නිකේතනය තුළ කොහොමද ඔබේ මතක සටහන් අතීතේ සලිසර ඉන්න කාලේ මට ඉන්න හම්බුනේ නැහැ. මම ඊට සලිසර නැහැ. මම බෙන්ඩුකට ගිය කාලේ මම 1987 තමයි සම්බන්ධ වුණේ. එතකොට සලිසර නැහැ. නමුත් මට ඉතින් හිතුණා ඉතින් ඒ කාලේ හිටියනම් මම අද වෙනතින් මම මට කියලා මම සින්දුවක් අත් කරගෙන නැහැ ඉතින්. ඉතින් ඒ කාලේ හිටියනම් ඉතින් සින්දුවක් අත් කියන්න තිබුණා කියලා මට හිතිලා තිබ්බා. ඔය ඒ කාලේ තුමා ඔය කියන්නේ ඔබේ ඇසුරටපත් වුණා නම් ඔබ මීට වඩා ගායකයෙක් හැටියට ඉදිරියට ගිහිල්ලා සමහර විට බොහෝ විට මොකද මම වාදකයෙක් විදිහට තමයි බෙල්ලුඩට සම්බන්ධ වෙන්නේ. ඔබේ සමකාලීනව කවුද? විජේ බණ්ඩාර වැලිතුඩු. එතකොට චන්දන එහෙම මගෙන් මම මුල් කාලේ ඉගෙනගෙන ඊට පස්සේ මට පත්වීමක් ලැබුණා. මං ගුරුවරයෙක් ඉදිරියට වැඩ කළා නිහල් ගමස්සගේ යටතේ. ඒ වැඩ කරද්දී චන්දනලා ප්‍රින්ස්ලා මගේ ගෝලිය විදිහට මම වැඩ කරා. හොඳයි. දැන් ඔබ අද දුක් වෙනවද එහෙම ගායකයෙක් වශයෙන් තව ඉදිරියට යන්න තිබුණු මග ඇහුරුණු එක ගැන? සමහර විට ඒක ජීවිතේ හොඳක්ද නරකද කියලා මට එහෙම විශේෂයක් නැහැ. නමුත් කොහොමත් මම සින්දු කියන්න ආසයි, ගායන්න ආසයි. ගොඩක් කලකට අපි එකතු වුණාම අපි මේ ලැබුණු අවස්ථාව සම්බන්ධ ඔබේ අදහස මොකක්ද? මම ගොඩක් ගරු කරනවා. ගොඩක් ස්තුතියි. මොකද රූපවාහිනියටත් මම සමහරට ගැටළු වෙච්ච වෙලාවදී මම හදිසියෙම වාදනයට ඇවිල්ලා සින්දු පහක් හයක දිගට කියලා දෙන සමහර ගායකයෝ ආපු නැති වෙලාවදී. ඉතින් මට ඒ මොකක් හරි හැකියාවක් තිබිච්ච නිසා තමයි මම මේ උපකාර රූපවාහිනිය වෙදි මම කරලා තිබ්බේ. ඉතින් අද මේ රූපවාහිනිය මොකක් හරි දෙයක් මට ලැබුණ කියලා මම හිතනවා. ශෙල්සට ස්තුතියි. සින්දුවක් යන අවස්ථාව දුන්නට ඔබට ස්තුතියි. හොඳයි ගීත් අපි තවසරයක් ඔබේ අහඳ අහන්න කැමැත්තෙන් ඉන්නවා. අපිට විරාමයක් ඕනේ. මේ විරාමයෙන් පස්සේ නැවතත් ලේකා ගයනවා. ඒ වගේම සෝමසිරි මැදගෙදර, ශිරාන් රත්නායක, හේමලාල් ගීතදේව නැවතත් ගයනවා. ඒ නිසා ගීත රසක් තියෙන ඔබට තිළිණ කරන්න පුංචි විරාමයක් දෙන්න. විරාමයෙන් පස්සේ අපි ඉක්මනින් එනවා. විරාමයෙන් පස්සේ අපි නැවතත් ඔබ එකතු කරගන්නවා බෙල්වුඩ් රූපවාහිනී සෞන්දර්ය නිකේතනයේ සංචාරය සඳහා. වැඩසටහනේ තවත් සුන්දර ගීත කීපයක් ගායනා කරන්න අපි ආරාධනා කරා බෙල්වුඩ් නිකේතනයෙන් අපේ ගැයුම් ශ්‍රේෂ්ඨයට, ලාංකීය ගැයුම් ශ්‍රේෂ්ඨයට බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ කලාකරුවේ කලාභූෂණ සෝමසිරි මැදගෙදර මැතිතුමාට. සෝමසිරි අයබෝන්. ඉතින් මේ අද දවසේ ඔබට ගීත ගායනා කරන්න අවස්ථාව මේ වැඩසටහන තුළ
සකස් කරලා දෙනවා ඔබේ ගුරුවරයා. ඔව්. අතරම හරි සත්‍යයි මගේ මගේ ගුරුතුමා මුල් අවසන ඉඳගෙන අපට ගීත ගායන්නට ඉඩ හසර සලස්සලා එතුමා පැත්තක ඉඳලා බලාගෙන ඉන්නවා. ඒක හරි සතුටක්. හැබැයි පොඩි පුංචි බයකුත් තියෙනවා. එදා බෙල්ලු සඳයි නිකේතින් ඉගෙන ගන්න කාලේ සර්ටි තිබ්බ බය. පොඩි පොඩි චකිතයක් තියෙනවා. මම හිතනවා සර් වැරද්දක් වුණත් ඒ සමාව දෙයි කියලා මම හිතනවා. ශ්‍රේලයා මේ ගීතයට යන්න කලින් මම කැමති දැනගන්න දැන් මේ කතාව ආපු හින්දා ඔබ හැම අවස්ථාවකදීම යම් يعني මම දැකපු මට මම වැරදි නම් නිවැරදි කරන්න බෙල්ලුඩ් එකට ඔබ දීපු තරමට සේවාව නැවත පෙරලා ඔබට යැගීම ලැබුණේ නෑ වගේ හැඟීමක් ඔබේ තියෙනවා ජීවිතේ. තව යමක් කරන්න ඉඩ තිබුණා ඒකට මට අවස්ථාව නැති වුණා වගේ හැඟීමක් තමයි ඔබේ භාෂණය තුල තියෙන අපිට දැනෙන හැඟීම. ඒකේ සත්‍යතාවයක් තියෙනවා. මේ කොහෙන්ද ඔබ ගත්තේ අදහස කියලා කියන්නේ? මට දැනෙන්න ගන්නවා. දැන් ඔබත් එක්ක මම අවුරුදු 15ක් 20ක් ආශ්‍රය කරනවා. ඒකට තියෙන්නේ ඒකට ඒකට කර කියන්න තියෙන්නේ දේශපාලනික කාරණාවල්මයි. එතකොට මහේෂ් මේ පරිදි දෙන්න රටට දැන් අපි යම් අසහනයකට පත් වෙලා ඉන්නවා නම් දැන් ඒත් ඒ කාරණාවමයි. යම් කිසි කෙනෙක් හොඳට වැඩක් කරගෙන යනවාද අනතුර අතවනනවා. ඒ නිසා ඒ අනතුර තමයි මට අත වෙනුවේ. නමුත් අනතුර භුක්ති විඳින්න කලින් මම එහෙන් ඉල්ලා අස්සුණා. ඒ මගේ උපදේශකත්වය. ඒ කියන්නේ අපේ සමාජයේ කවදාවත් හුරු නැහැ. තාමත් හුරු නැහැ. ඉහළට යන මනුස්සයාට ආශිර්වාද කළ අපරි ගහලා හදවතින් තව තවත් මේ කළ ජාතික වශයෙන් දිනුවක් ලබන්න තාම කිසිම පුරුද්දක් ඇති කරගෙන නැහැ. මම හිතන්නේ ඉදිරියට ඇති වෙයි කියලා හිතන්නත් අමාරුයි. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒක ඇවිල්ලා මේ සංගීතයේතර විතරක් නෙමෙයි. විශේෂ හැකියාවන් තියෙන හැම කෙනෙක්ම අද පැත්තක තියලා තම තමන්ගේ පහත් බාල වුමනාවන් සපුරා ගන්නට ශක්තිවන්තය වෙලා බොරුවට අර අයව පැත්තකට කරලා තියෙනවා. මේ රට දැන් මගෙන් අහ ප්‍රශ්නෙට අතනින් එන්නේ මං ඈත ගියා කියලා හිතන්න එපා. මේ රට එච්චර ඒ ඉතිහාසයේ මට ලැබුණු මට මා හොයාගෙන ආපු මට අනුසුරුදායක ප්‍රශ්න මගේ විශේෂ කරින් ඒ වාගේ තමයි මේ රටේ කිසිම කෙනෙකුට ජීවුන වෙන්නට ඉඩක් දෙන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. තරුණ පරපුර ඉන්නවා නම් මතක තියාගන්න. කිසිම කෙනෙකුට ජීවුන ඉඩක් දෙන්නේ නැහැ. මෝඩයෙකුට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒක නිසා මේ රට මේ අම්මගේ තරුණ මගේ ආදරණීය තරුණ පරපුර දුක් විඳින්නේ මුළු සමස්ත රටම අද දුක් විඳින්නේ එදා ඉඳලා ආපු ඒ කැත ක්‍රමය නිසා. කවුද දැන් ඔබ මට මේ මාව අගය කළා කතා කරන්න තරම් ඔබ නිහතමානී වෙනවා. නමුත් ඒ ප්‍රමාණය ඔබ එක්කෙනයි. රසිකයෝ කතා කරනවා. හැබැයි අවස්ථානුකූලව නියම ස්ථානයක ඒ කතා කිරීම කරන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒක කරන්නේ නැත්තේ මාත් එක්ක තියෙන තරහටම වඩ තමන්ගේ අපේ රටේ තියෙන දුර්වල මානසික තත්ත්වය. මම විතරක් නෙමෙයි. එතකොට දැන් මේක ටිකක් මම බරක් දුන්නා. මට බොහොම පොඩි වෙලාවක මේ ප්‍රශ්නෙට දැන් බරසාර ප්‍රශ්නයකට එන්න ඕනේ සමාජයේ ප්‍රශ්නේ. මම මෙතර කාලයක් මම සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ දැඩි පරිශ්‍රමයකින්. හරි ප්‍රවේශමෙන්. එතකොට ආයතනික වශයෙන් එක් එක් අවස්ථාවලදී ඉන්න පුජ්‍යලියෝ ආපුවාම ඒගොල්ලන්ගේ පහත් මානසික තත්ත්වයන් මුදුන් පමුණුවා ගන්නවා. ඒ පහත් කියලා කිව්වේ මේ නිකම් බොහොම බාල සුලභ දේවල් මතු කරන්න උත්සාහ කරනවා. ඒක දැන්ටත් වෙනවා. මේ 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 මොහොතෙත් වෙමින් පවතිනවා. එතකොට කොහරද අපේ රට යන්නේ? ඒකයි මේ වෙන්නේ මහේෂ්. මේ ප්‍රශ්නේ තියෙන්නේ එතන. මේ ප්‍රශ්නේ හදාගන්න බෑ. එදා ඉඳලා මොකද මගෙන් කවුරු ප්‍රශ්න කරේ නැහැ ඔය වගේ ප්‍රශ්නයක්. කවදාවත් අහලා නැහැ. අහලා තියෙන්නේ වෙන අහන්නේ වෙන දේවල්. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙහෙම ගත්ත අදහස් අරගෙන හොඳ විද්වත් මණ්ඩලයකින් මේ මොකද මේ තරුණ පරපුරට වෙන්නේ? මේ තරුණ පරපුරට මොනවද මේ කරන්නේ කියලා අහන්න පිරිසක් ඉන්නවා නම්
දන්නවද මේ රට බබලවන්න පුළුවන් හැකියාවන් තියෙන තරුණ තරුණිය ඉන්නවා ධර්මයෙන් පෝෂිත උපන් හැකියාවන් තියෙන විශ්වයෙන් ආපු පහළ වෙච්ච මේ අය ඉන්නවා කිසි කෙනෙකුට තනක් දෙන්නේ නැහැ කිසි කෙනෙකුට තනක් දෙන්නේ නැහැ ඒ තනක් දෙන්නේ නැති පාපේ තමයි මේ කියන්නේ ඕන්ට පුළුවන් මේ රට අනිත් පැත්ත හරවලා උඩට ගන්න අදටත් ඒක කරන්න තිබ්බත් අද ඒක කරන්නෙත් නැහැ අදේ කරන්නෙත් නැහැ මන්ද මේක සමාවෙන්න මම මේ කිව්වට ඕක තමයි වෙන්නේ මට අර කීපු දෙයට කියන් තියෙන්නේ ඒ වගේ තමයි මම බෙල්ල උඩට වැඩ කර වැඩ කළා මට වැඩ කරන්න අවස්ථාව දුන්නා නේද අවස්ථාව දුන්න කියන්නේ මාව අයින් කළේ නැම ඉන් නොහිටින්නට වැඩ වැඩ සිද්ධ වුණා ඒ කියන්නේ යන්න ඉන්නතෝ යන්න සැලස්වන විදිහට කටයුතු කටයුතු කරනවා ඒකනේ දැන් අදත් යන ක්‍රමේ අදත් රටේ භාවිතා වෙන ක්‍රමෙම තමයි එතරම් තෝනේ හැබැයි මේ සෝන්සෙල්ලා මම ඒක දන්නේ නැහැ කියලා මම හිතන්නේ නමුත් ඒ කාරණාවට මම ආවා මොකද මගේ නිදහස පතාගෙන ඒ අනුව මගේ කලාව භාවිතය කරගෙන ගියා හැබැයි මට ඉන්න දුන්නා නම් මම මීට වඩා වැඩි යමක් කරනවා බොහෝ දයක් අපේ රටේ පාට පක්ෂ ભેදයකින් තොරව වසර ගණනාවක් මුළුල්ලේ අත්විඳි දේශපාලන සංස්කෘතිමය වශයෙන් තිබිච්ච වහල් භාවයේ තමයි හුඟක් තැන්වල අපිට අතහැරුණු තැන් ඒ නිසා එතුමා ප්‍රකාශ කර පරිදි ඒක කොළපාටින් බලන්න එපා රතු පාටින් බලන්න එපා නිල් පාටින් බලන්න එපා ඒක බලන්න මනුස්ස පාටින් අපි මෙතෙන් දැන්වත් ඉතර වෙමු යහපත් හැකියාවන් සහිත දූරදර්ශී දැනුමක් ඇති මිනිස්සුන්ට ඒ ගමන යන්න දෙන්න අතපය වලින් අදින්න එපා මමත් එවැනි අත්දැකීම් ඕනෑ තරම් විඳලා තියෙනවා ඕනෑ තරම් ඕනවටත් වඩා ඔබ තෝරා දෙන අපේ වැඩසටහනට තවත් ගීතයක් මහාචාර්ය संगीत निपुण सनत नंदसिरी मेतिमा गायना कर गीत ओह महाचार्य सनत नंदसिरी मेतिमा गे काटहना बहु पौरुष एक पोड़ी काटहन कट हरियाणा ने ऐ थिंक एतवसीम एक सुशेष कारण तो सोम स्वीट एक गलपेन वे लही तरह तमाइ थी तो दून्यम ඊළඟට මට මේක ගීතේ වෙන පණිඩයක් කියන්නත් උන කරනවා. ඉතින් මේක පළක තමන් මේ තමන්ගේ විරහක ගීතයක් ගායනා කෙරේ කරන්නේ. මේ ගීතත් අර මං කලින් කිව්වා වගේ සමහර අවස්ථාවවලදී දැන් මේ ගීත මේ අර 6/8 කියන වේග රිද්මේට මේක ගලවනවා. ගලවලා දානවා. एक हर तो मम्मी सामधि गत वेला हांगीन दमे गमे नीर दमे सोमसरी कथा कर गम्माने गए ओहे गम्माने मम जीवत्ते तोट इतो ये गम्माने मम जीवत्ते हित मटक पुलवां कर गम्मा जीवत्ते कोट मे गीते बद्ध कर पुलवा हूं ओक अहेनवाने मे मैत कदी अहेनवाने सिक्स एट की नर वे गरीद मेट ओक संबंध कल इतोट वे अरे मम हितन तरुण अरे मगे मनस इन तरुण गायन तरुण नीर दिगे मीहर के एलोन दून आगे मट देने इतकोट एक हर नरक दया इतकोट एवगे अर्थ अर्थ विरहित क्रियावन तरुण परपुर सिद्ध करना इत एक अनर्थ्याग में सिद्धवे अरे बहाव अर्थ उक्कम कड़नवा विनाश करना एक वरद ई थिंक मे बेड़सटने मट मम तृप्तिकर वैन गुड़ा मंदर ने मगे हिते कैकेरी पनी क्रियागन कर किसीम तनक मगे द्वेशक ने निवर्दी की तम करान बड़ा ये करान बोला किला दाने नमू हेम करान हों ने कि मम की आने वतुर्गान बाल जी अक निंद्र दाने लनु अक लनु दाला बाल जी अतिथि आगा ने अन्न ये प्रश्न भगवानी वेनु वतुर ऐ थिंक ये वगे महा अभाव्य देवल सिद्ध वेनु सिद्ध करण नवीकरण किला इव नवी युत ඉතින් මම සතුටු වෙන්නේ මේකට ඉඩහරස සලසර දුන්නට මෙවැනි ප්‍රකාශයක් කරන්න අමනාපයක් නැහැ කායකවත් තරුණ පරපුරට අහිංසක ළමයි ඒගොල්ලොත් යනවා නොමග යනවා එහෙම වැරදියට ඒ හදා ගන්න ඔබට ආය ආරාධනාවක් ලැබුණොත් කිසියම් ආකාරයක මම දන්නේ ඔව් මම මේ නිකන් උපකල්පනයක් කරන්නේ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනය පෝෂණය කරන්න ඔබ යනවා දෙම්මට යන්න ඒක එහෙම අදහසක් නැති හේතුව කියන්න තෝරන යන්නේ නැහැ කියලා. යනවා නම් යන්නේ කොහොමද කියලා කියන්න ඕනේ. ඔබ දන්නවද රාජේ වැඩ කරන්න ගියාම ළමයි වෙනුවෙන්
මේගොල්ලෝ දන්නේ නැහැ මේ දන්නවනම් මේගොල්ලෝ පුදුම වේවි වැඩ කරන්න කියලා ආසාව තිබුණාට ගිහිල්ලා හරියන්නේ නැහැ ඒකට ඉඩ හරසර ලැබෙන්න ඕනේ ඒ ඉඩ හරසර ලැබෙන්න අවශ්‍ය කරන පරිපාලනය නැහැ මේ ළමයි වෙනුවෙන් මම ෆයිල් එකක් දානවා මෙලාට දීමනාල් වැඩි කරන්න පහසුකම් වැඩි කරන්න විශ්වාස කරන්න මම දෙවෙනි සැරේ අංශාධිපති හැටියට කටයුතු කරනකොට ඒ ෆයිල් එක මාස 6ක් යනකම් එහෙට මෙහෙට මාරු වෙවි තියෙනවා ඒ ඒ අවස්ථාව දෙන්න විසඳුමක් නැතුව විසඳුමක් දෙන්න පුළුවන් වුණාට විසඳුමක් දෙන්න කැමති නැහැ දැන් වෙන්නේ මේ සමාජයේ ඒකම තමයි විසඳුමක් දුන්නාම ඒ ගෞරවයන්නේ මටනේ ඒකෙන්ද කැමති නැහැ ඊළඟට ඒක මොදල් එක වෙන ප්‍රශ්නයක් අද දේශීය පිළිබඳ හැඟීමෙන් කතා කරන්න තරුණයාට ඒ නියම ආර්ථිකය ලැබෙන්නේ නැහැ එතනට යනකොට යන්නේ ඉතාලම සොච්ච මොදලක් ඔවුන්ගේ නගා හැටියම සඳහා අතරමැද සියල්ල වෙන වෙනත් දේවල් වලට යනවා හැබැයි බජට් එකේ එන්නේ තරුණයාට තරුණයාගේ සංවර්ධනය සඳහා කියලා හැබැයි ඔවුන්ට යන්නේ තාම අල්පයයි යන්නේ එතකොට මේව සියල්ල විනාශ කරන්න පුළුවන් කෙනෙක් විනාශ කරලා මට වැඩ කරන්න කියනවා නම් එදාට මම යාවි නැතුව වෙන වෙන මානසික තත්ත්වයන් ඉන්න මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ ඔබ ඒක දන්නව හොඳටම මේ මම මේකත් මගෙන් අදහස තමයි වගන්නේ ඒ පරිපාලන ඒ විදිහට හිතන මතන පරිපාලනය තිබුණොත් ඒක කරන්න බෑ ඉතින් ඕක තමයි අර මගේ හේතුව නෑ කියලා නිකම්ම කිව්වොත් ඒක හරි නෑ නෑ කියනවා නෑ කියන්න හේතුව කියන නෑ කියන්න හේතුව දුක දකිනවා දුක ඇති වෙන්න හේතුව දකිනවා ඈතේ පිට ගම්මා නින්න ගේන බටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ ගීතේ ගායන අපි ආරාධනා කරන්නේ අපේ ප්‍රවීණ ගායන ශිල්පී කලාභූෂණ සෝමසිරි මැලගෙන පිට ගම්මානි නැගේ පටලී හඬ අතරේ ඉතාම දුක් බර කවියක් මතුවේද ඇයි නොමැති ඈත පිට ගම්මානි නැගේ පටලී හඬ අතරේ ඉතාම දුක් බර කවියක් මතුවේද ඇයි නොමැති thank you.
අගට ගලායන ඉකිලන නිහඬ රැයි වේදනාව නෙතු අගට ගලායන ඉකිලන නිහඬ රැයි නීල නුවන් තරු කැට බොඳු වෙනවා ආටත් පොරේ පිට ගම්මා නැගේ පතුලී හඳ අතරේ ඉතාම දුක් බර කවියක් මතුවේද ඇයෙන්දින නැතිට ඇත පිට ගම්මා නැගේ පතුලී හඳ අතරේ ඉතාම දුක් බර කවියක් මතුවේද නීල නුවන් කැට බොඳ වෙනවා කාටත් හොර රාසේ හිතේ සියුම් තැන් ස්පර්ශ කරන ආදරය සහ විරහව ඒ කරුණවලදී ජාති කුල බේද පාට පක්ෂ කිසිම දෙයක් නැතුව හදවත කතා කරන්න ගත්තම හදවත කියන පණිවිඩේ ඇස් දෙකට ළඟින්ද ඇස් දෙක තෙත් වෙනවා ඉතින් මිහිරි ගීතයක් මිහිරි තනුවක් මිහිරි ගැයුමක් අද ඉතාම සාර්ථකව අපේ වැඩසටහන ආලෝකමත් කරමින් ගායනා කළේ සෝම්සිරි මැදගෙදර මැතිතුමා අපේ වැඩසටහනේ පස්වෙනි ගීතය වැඩසටහනේ තවත් ඉතා සුවිශේෂී සංදිස්ථානයක් මේ වැඩසටහන තුල අපිට හිමි වෙනවා ඒ තමයි ජාතික රූපවාහිනියේ ළමාංශයේ නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරන මගේ සහෘද හිතාදර ශිරාන් රත්නායක මැතිතුමා එතුමා තමන්ගේ සංගීත ජීවිතයේ උපවත් කරගන්නේ බෙල්ලුඩ් නිකේතනයේ ඊට පස්සේ එහි උපාධිධාරියෙක් වශයෙන් අපේ ආයතනයට අවිල්ලා ළමා වැඩසටහන නිෂ්පාදකවරයෙක් වශයෙන් දේශ විදේශ සම්මානයට පාත්‍ර වෙච්ච ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙච්ච ළමා වැඩසටහන නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරනවා ඉතා ආදරෙන් මගේ සහෝදරය පිළිගන්න වැඩසටහනට අයිබෝවන් ශිරාන් ගැන ශෛලි මහත්තයා කොහොමද දකින්නේ මොනවද දකින්නේ ආ මං හිතන විදිහට ඔබ අධ්‍යාපනය දෙන කාලේ ඔහු හිටියේ නෑ හිටියේ නෑ ඒ වට මේ මේ ආයතනයේදී දකිනවා ඊළඟට ඔහුගේ ගායනයන් මං බලන්න අරබනවා වෙනස් කෙනෙක් හොඳ වෙන අමුතු වෙනස් චරිතයක් ළමා වැඩසටහන් වලදී ඔහුගේ භාවිතාව ඉතා ඔබ දකිනවා හොඳින් කටයුතු කරගෙන කියලා මම දන්නවා. ඒ කියන්නේ ළමා විතරක් නෙමෙයි. ඔගේ දැන් ඔගේ පෞද්ගලික කාලයක් සංගීත අංශයේ වැඩ කළා. දැන් ළමා අංශයේ මේ ශිරාන් මම ශෛලි මහත්මයා ඔබට තෝරා දෙන මුල්ම ගීතයේ ඔබේ අතගෙන පෙර සැඳෑවක උයන්තර ඉඳ ආදරෙන් ගීතය ගැන මම එතුමා එක කතා කරන්න කලින් බෙල්ලුඩ් නිකේතනයේ තුල ඔබේ කියවීම කොහොමද? කොහොමද ඒ අධ්‍යක්ෂේ? ඔව්. ගිල්ල වස්තරකෙන් මටත් යෝන් ගී සංගීත කණ්ඩායම නායකත්වයක් ලැබුණා. නිහල් ගම්මේ වසර තම්බේ අපි එවකට ගුරුතුමා. එවකට තවත් ගුරුතුමෙක් හිටියා අපි උද්දිරුවන් විජයරත්න මැතිතුමා. මගේ තව බැච්මේට් කෙනෙක් ඉන්නවා රංජනුත් ගිටාර් ගහන. ඉතින් ඒ අයත් එක්ක ප්‍රසංග කරන ගමන්ම ක්ලාසික රාගධාරී සංගීතයක් තියෙන ගණමින් බාහිර සංගීත විභාගත් කරන ගමන් හොඳින් කරන් ගියා. අධ්‍යාපන කටයුතු වලට අමතරව කොහොමද ඔබේ කෙලිලොල් ජීවිතයේ ගෙවුන හැටි පොඩ්ඩක් කෙලිලොල් ගති වැඩි කමක් තිබුණා ඉතින් සමහර තැන් වල ආවේගයේ වැඩිවීම තුල එයා මේව ගැල්ලුවට මුණ දුන්නා ඉතින් ඒ කාලේ වෙච්ච දේවල් ඉතින් ඉච්චර හිතලා වෙන දේවල් නේ එන දෙයට ශනික ප්‍රතිපහාර දුන්නා මිසක් හිතේ තියාගෙන පැසපැස වයින්න කෙනෙක් නෙමෙයි ඉච්චරයි ඊට පස්සේ ඒක මගේ හිතෙන් ගියා සමහර හිතේ තියෙන සමහර තැන් වල ප්‍රශ්න වුණා ඉතින් ඒ හැරෙන්න ලොකු කතන්දරයක් නැහැ ඒ තුල. එතකොට හිතට දැනුණු මේ දුක හිතුණු තැන් අතහැරුණු තැන් නැද්ද බෙල්ලුඩ් එක ඇතුලේ? ඒ තරම් මූකුරාගී මනසක් තිබුණේ නැහැ මං. ඉතා කුඩා කාලේ වගේ සම්බන්ධ වුණේ. ඒ කියන්නේ ඕලෙවල් කරපු ගමන් වගේ. එතකොට අර එහෙම ඔබ අහන ප්‍රශ්නෙට උත්තරයක් තමයි දෙන්නේ හරියට.
එහෙම ඒ තරම් අර දේවල් දැන් මේ ගීතයත් එක්ක ගමුකෝ දැන් මං ඊට පස්සේ ශේලි මහත්තයත් එක්ක කතා කරන දැන් ඔබේ අත්තගෙන පෙර සඳාවක උයන් තෙර හිඳ ආදරෙන් ගැයූ කුලඳුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා මේ ගීතයත් එක්ක ඔබේ ජීවිතය කොහොමද බෙල්ලුඩ් එකේ බෙල්ලුඩ් එකේ ඇත්තටම මට එහෙම අත්දැකීම් තිබුණ නැහැ තිබුණ නැහැ කියන්නේ අත වශයෙන් මට වැඩිපුර ආදරය කරයි ලොකු අක්කලා ලොකු වසරලා අක්කලා පොඩු වසරලා මගේ වාසේ සමකාලීන අක්කලා නංගිලහට ආදරයක් කරන්න තාව හිතන්නවත් වෙලාවක් නැහැ මොකද වැඩි වසරලා ඉන්න කට්ටිය තහංචි දාලා තියෙන්නේ නැවේ එන හොඳම බාණ්ඩ ටික ඒගොල්ලෝ තෝරගන්නවා ඉතින් අර ඉතුරුලා තියෙන වැඩි වසරලා අක්කලා තමයි මට ආදරය කරේ ඉතින් මේකට මේ තරම් සමීප දේවල් නේ හරි සරල සුන්දර ආදරයන් උදේ රස්සීමේදී දකින්නවා කෑම කන්න ගියාම දකින්නවා අපි ගායනා කරලා එනකොට බංගලාවෙ මැදින් එද්දි නර්තනය කරන අය නර්තනය කරනවා ඉතින් సౌందర్య වේදින් ලෙස අර සර්කියෝ වගේ අපිටත් ඒ හදවතේ යම් යම් හැඟීම් එනවා ඒවා අපි යටපත් කරගෙන දැකීමත් එක්තරා සතුටක් කියලා එහෙම ජීවිතය ගත කරා ඒක න අහිංසක ප්‍රේම වෘතාන්ත ය අනිවාර්යෙන්ම නේද ඔව් ඔබ හැබැයි ඇත්තටම පැහැදිලිව මම දන්න තරමින් ඒවා සියල්ල 100%ක් ඇත්ත ද කියලා තහනම් ශෛලි මහත්මයා මේ මෙතුමත් එක පොඩ්ඩක් කතා කළා ප්‍රවිෂ්ටයක් ගන්න මේ මේ ගීතේ ඔබේ අත්ගෙන පෙර සඳාවක උයන් තෙර හිඳ ආදරෙන් රෝහණ සිරිවර්ධන මැතිතුමා ගායනා කරන්න ඔව් ඒ ගීතේ මගේ තරුණ කාලේ පුදුම දැනීමක් තියෙන්නේ ඔය ගීතය අහනකොට ඒ කියන්නේ ඔක රෝහණ සිරිවර්ධන ගායනා කරනකොට ඔහුගේ කටහඬේ ඒ ගන්න නැමියාවන් ඒ ගීතයට අවශ්‍ය කරන තාල සමග ගන්න නැමියාවන් ඒ ගීතේ ඒ කියන්නේ ඒක ශාස්ත්‍රීය කතාව මේ වචන පාවිච්චි කරන තමයි මම කිව්වේ ඒ නැමියාවන් ඉතාලම ලගන්නා විදිහට ඔහු අරගෙන ඔහු ඔහුට විශේෂ ගෞරවයක් ලැබුණා මේ ඔය මේ ගීතේ මින් පස්සේ ඒ කියන්නේ කාගෙත් තුඩක තුඩක රැවතුණු ගීතයක් තරුණෙන් අතරේ ඉතින් මමත් අදත් ඇලුම් කරනවා ඔය ආර ගීත ඔබත් ගායනා කරලා තියෙනවනේ දැන් කවදාද ආයෙන්නේ හමුවන්න මායිති දෙනුවන් අයා සිටින්නේ දැක ගන්න ඔබේ දසෝ ඔබම නේද රචනා කළේ ඔව් ඔව් මේ දැන් ශිරාන්ගේ ගීතයට යන්න කලින් පොඩි කොටසක් අපිට ගායනා කරලා පෙන්නන්න පුළුවන් කවදාද ආයෙන්නේ හමුවන්න මායිති उयन तिर हिंद आद
आदरित गेयू कुलुदुल प्रेम गीत विरागीय नुवीवा සියුම් ආඩම්බරයක් වෙනවා හිතට මොකද එදිනදා උදේ හවස හැම වෙලා අපිත් එක්ක කතා බහ කරන රාජකාරී කරන එකම තැන එකම එකට විදිහට ජීවිතේ වැඩි කාලයක් එකට ජීවත් වෙන එක වහලක් යට ඉන්න අපේ සහෘදෙක් ඇවිත් එහෙම ප්‍රියමනාපව පැහැදිලිව ශ්‍රුතිපූර්ණව ගායනයක් කළා. ඉතින් ඒකේ හැඟීමක් වෙනවා ශිරාන්. ඔබ ඉතා රහට ගීතේ ගායනා කළා. වෘත්තීය ගායන ශිල්පියෙක් සහ ඔබ අතර මම අද දවසේ දකින්නේ එහෙම ලොකු වෙනසක්. වෛතා මනවින් ගීතේ ගායනා කළා මම වගකීමෙන් කියන්නේ හේතුව ගාන්ධර්වයේ ළඟ තියාගෙන මම ඔබට කියන්නේ ඔව් ශිරාන් මේ ඇතර මේ සියඟේ පරිසරය ඔක්කොම సౌందర్యාත්මක පරිසරයක් තියෙනවා ඔව් මේ පරිසරයෙන් ගොඩාක් පෝෂණය වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඒක හරි ඒ අනුමාන කිරීම හරියටම හරි ශිරාන් මොකද ඔබ ඔබ ඉන්නේ වැඩිපුරම එවැනි මේ නාදමාලා ඇහෙන එවැනි ගනුදෙනුවක් තියෙන පරිසරයක ඉන්නේ පරිසරයට පුළුවන් මිනිස්සු පෝෂණය කරන්න ඒ නිසා මං හිතනවා ඔබ හුඟක් ඉස්සරහට ඇවිල්ලා ස්තුතියි සන්තෝෂයි අපේ වැඩසටහනේ ඊළඟ ගීතය මේකත් ඉතින් අර මුල ගීතයට නොදෙවිනිම ගීතයක් ලොවම් පෙළමේ ඉඳලා එනවා කොහොමරි ජික්කි ගායනා කරපු ගීතයක් හරි ජික්කි ගායනා කරපු එතකොට මේ අපේ ජීවන සටන් කියන ෆිල්ම් චිත්‍රපටයට තමයි මේ මේක මේ ගෑන්නේ 1957 තමයි මේ ගීතය අපිට මුලින්ම ශ්‍රවණයට ලැබෙන්නේ එතකොට මේව ඉන්දියානු දකුණු ඉන්දියානු සංගීතඥෙක් තමයි එස් වේදාචලම් කියන සංගීතඥයා තමයි මේ සංගීතවත් කරලා තියෙන්නේ දැන් මේ මොකද්ද गीते अहुएं मट आसाई में गीते अहुएं पास गीते रसविंदे गीते रसविंद महोत्ति किसी अवबोध्य की तुरो एक रसविंद पास अभी ये संबंध दिन पनिवीडे समहरलावट तेरे नोट गीते ඒකත් එහෙම තියෙනවා එහෙම තියෙනවා විවිධයි ඔබේ ඔබේ ඉල්ලීමට ඉඩ කඩ ඕන තරම් තියෙනවා ඉතින් ගීතය අහමු ගීතය ගායනා කරන්න අපි ආරාධනා කරන්නේ අපේ ඉතින් බෙල්වුඩ් වලට පායපු අපේ ගීත ශේෂ්ත්‍රයට පායපු රිදී රේඛාව චන්ද්‍රලේඛාව लो अंबलमी इदलाय
ගීතයක් මිහිරට ගායනා කරනකොට දැනෙන අස්වැසීම සහ මිහිර මම අපූර්වට විඳිනවා. ඒ වගේම මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්. අද දවස වෙනදටත් වඩා විඳිනවා. ලේකා ගායනා කරපු තුන්වෙනි ගීතය තවත් ගීත තියෙනවා ලේකා ගායනා කරන. ඊට කලින් ඔබ දැන් අවස්ථාවක් කෙල්ලුව ගීතය අහලා මම ගීතය ගැන කතා කරන්න කතා කරන්න. දැන් මේ ගීතය අර අර මේක නිර්මාණය හෝ කීපුව ගැන කතා කරනවට වඩා මම මුලින්ම සඳහන් කරනවා. මේ ගීතෙන් ඇහෙන දැනෙනදී ජීවිතේ ධර්මතාවයක් නේ කියන්නේ. ඒක ධර්මතාවය මේ ගීතේ ඇත්ත වශයෙන්ම හොඳ නැහැ ඔබ මාත් එක්ක වෙනවද කියලා. තාම මේ චමත්කාරය ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක මම හිතන ප්‍රේක්ෂකෝ මම මගේ කතා පිළිගනින්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. කවුද රේඛා පිළිගනින්ද කියලා දන්නේ නැහැ. රේඛා. එතකොට දැන් මම ආස මේක සොහනක් ළඟ හඳේලී මේ ගීතේ ඔය ආකාරයෙන් හිමිහිට හිතන්න මොමුනන්න තියනවා නම් හරි භයානකයි වගේ දැනෙනවානේ. නමුත් ඒ තමයි ජීවිතේ. එතන දකින දේවල්, එතන පේන දේවල්, ඉව ඡායාවන් ගස් වලින් ලැබෙන හිවනල මේ හඳ නිසා හඳ එළියෙන් ලැබෙන චමස්කාරය සහ ඒ තියෙන පාළු ස්වභාවය. නිසල පරිසරය. නිසල පරිසරය. ඉතින් මේ පාළු ස්වභාවය උදකලා බව තනිවීම ඔය සියලු කාරණා
මේ ධර්මතාවයේ තියෙන මේ ගීතයේ තියෙන කාරණාවත් එක්ක එතන කාටවත් පේන්න කතාවක් නෙමෙයි මම මේ කතා කරන්නේ. විඳින්න පුළුවන් නම් ඒක ලොකු වැදගත් ජීවිතයේ අත්දැකීමක්. ඒක පැත්ත. අනිත් පැත්තෙන් බලන්න ගීතයේ තියෙන නෙමුණු ස්වභාවය ගීතයේ සංගීතයේ තියෙන නෙමුණු ස්වභාවය ආමන්ත්‍රණය කරන්නේ ජීවිතය මෙහෙමයි වැඩිය නිකන් අනවශ්‍ය දඟලන්න එපා මේ ජීවිතේ විඳින්න පුළුවන් විඳගෙන යන්න පුළුවන් හැබැයි මේක ලස්සන්ට අවබෝධ කරගෙන යන්න ඕන කියන එක තමයි මේ ජීවිතෙන් දැනෙන්නේ ඉතින් අර අවසානයේ මම කැමති මේ ලේකක් පොඩ්ඩක් කියන්න පුළුවන් නම් මේ අන්තිම වර්ස් එක සංසාර දුකින් මිරිකීම තමයි ලෝකෙහි සුබතහමේ නියම සංසාර දුකින් මිරිකීම තමයි ලෝකෙහි සුබතහමේ නියම මරණීට ආදා යායුතුයි ඔව් මරණීට ආදා ධර්මීම නමුත් සැනසෙනු නොහැකි ලෝඹලමි ඉඳලා යනවා නිතිපාර සොයා ආගන්තුකයා සංසාර භවයේ දුක්කම කියලා දුන්නට මෙහෙම මිහිරට ගායනකොට අත්හැරීම කොහොමද ප්‍රගුණ කරන්නේ? ඔව් එතන තියෙනවා නේ අත්හැරීම නෙමෙයි කතා කරන්නේ. ඔව් නිස්සාර භව. නිස්සාර භව. ඔව්. නිස්සාර භව විඳින්න තියෙනවා. ඔව්. නිස්සාර භව විඳින්න දැනගන්න ඕනේ. හ්ම්. ඒක විඳීමක්. ඒක ප්‍රගුණ කරන්නේ. ඔව් නිස්සාරයි කියලා කලකිරිලා වනගත වෙලා මොකද්ද කරගෙන එහෙම නෙමෙයි. නෙවෙයි ඔව්. නිස්සාර භව දැනගන්න. දැනගත්ත ගමන් තමම පාලනය වෙනවා. හ්ම්. තමම පාලනය වෙනවා. ඒක තමයි අපේ ධර්මයේ තියෙන්නේ. ඔව්. කියන්නේ නිස්සාර බව අවබෝධ කරගෙන ලෞකික ජීවිතය ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ. නැත්නම් මේ ගැලයාගත වෙලා වනගත වෙලා නිකම් හැංගිලා උදකලා වෙලා කන්නේ බොන්නේ නේද? කන්නේ බොන්නේ නැතුව ශරීර දුක දීලා ඒ මොකක්වත් නෙමෙයි උන්ගේ. ඒක හරි. අපේ හොඳ ගීත තෝරා ගැනීමක් සහ අද වෙනම රසගුලාවක් මිහිරි ගැයුම් සහ වැයුම් මේ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයට සහ එයින් බිහිවෙච්ච අපේ කලාකෙත පෝෂණය කරපු මේ රමණීය මිනිස්සුන්ට. ඒ අය අපිට දුන්නු ඒ දායාදය සහ ඒ දුන්නු ආස්වාදය සමහර විට ඔබේ මතකේ තියෙන්න පුළුවන් සමහර විට ඔබේ මතකේ සේදී තියෙන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ මතකේ අවදි කරලා ඒ මතකේ නැවත අලුතෙන් ලියන්න. ශෛලි මහත්තයා ඔබ තෝරා දෙන ඊළඟ ගීතය මේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් ගායනා කරන ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කරපු කුමරියක පාසලම සැරුණා කේඩිගේ ධර්මවදන පද රචනා කළා පද රචනා කළා එතකොට මේ සිතවිල්ලයි අපිට මට ගන්න වෙන්නේ ඒ කියන්නේ ගායනයේ තනුව වගේම හැමදේම එකකට එකක් පරිවෙන්නේ නැති සම්මිශ්‍රණයක් කුමරියක පාසලම සැලුණා මේ ගීතේ එන්නේ අර්ථය ස්ත්‍රියක් කියන ස්ත්‍රී රූප ස්වභාවය ඉතාම රහසිගතව විඳින ආකාරය සෞන්දර්යාත්මකව ප්‍රකාශ කිරීමක් මේ තියෙන්නේ එතකොට එහිදී ඔහුට තහංචි නෑ ඒ කුමරියක පාසලම සැලුණා මේ කියන්නේ මේ දෙකක් පෙන්වන චරිත. දැන් මේ 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 කැවිලා මේ චරිත මේ වේදිකාව කියන චරිත නෙමෙයිනේ. ඔහුගේ මනක්කල්පිත වෙන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ චරිත දෙක මෙයා තීව්‍ර කරන්නේ කේඩිකේ ධර්මාවදරයන් තීව්‍ර කරන්නේ ස්ත්‍රී රූපශ්‍රය කොයිතරම් ප්‍රබලද අර සමාජයකට සමවැදුණු පුජ්‍යලයාගේ වෙනාගේ දැහැන් බිඳින්නට ඔච්චරයි ඔකේ ඒක එන්නේ. ඒතකොට මොන තරම් ඒ ප්‍රබල අර්ථයක්ද ස්ත්‍රිය කියන්නේ සබහා ධර්මයෙන් දීලා තියෙන මේ
රූපය. එතකොට මේක ඒ ඉතාම වැදගත් වෙන්නේ මේ මේ ලියන විදිය. ඒ ලියන්නේ හරිම ශිෂ්ට විදියෙන් ලියන්නේ. මේක නිකන් අමුමට එහෙම මේ හරි ලස්සනයි මේ මේ මොන ලස්සනයි ඔහොම නෙමෙයි කියන්නේ. එයාගේ ඒ ඒ ස්වරූපයම ස්ත්‍රිය දූල් සලුවක් ඇඳගෙන හිටියත් එයා එම සෑහීමටපත් වෙන්නේ නැහැ. උකුල ලැම හස මලවි කරවි. මලවි කරවි. එතකොට මේ සෑහීමටපත් වෙන්නේ නැහැ මේ දූල් සලු. මනස් සලිරු. මනසේ ඉන්න එතන කියන්නේ ඒක එච්චර කොච්චර හොඳද කියන එක සලිරුන් කියන එක. ඉතින් අර්ථය කොහොමද? මේ පැහැදිලිව ඔබතුමා කියන්නේ මනස තුල සැරිසරන සල්ලාල හැංගීම් සහිත මනස. ඔව්. එතකොට ඒ ඒ මනස් සලිරුන් මේක විවර කෙරුවා. සම්පූර්ණයෙන්ම. හැබැයි ස්ත්‍රී දන්නේ මේ 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 මහා විනාශයක් යට කරා කියලා. අපි කිව්වා දැන් මේ දැන් තියෙන සමාජයේ නිකන් කවුරු හරි මේ කරදර කරලා නිර්වචිත කරලා ගොඩක් තියෙන. හැබැයි හිතින් නිර්වචිත කිරීම. ඒක තමයි මේ මනස් සලෙලුන් කියන එක. හරි සියුම් මේ වර්ධියට ගන්න එපා. හරි කල්පනායෙන් ගන්න මේ අර්ථයන්. ඔහු ඒ තරම්ම භාවය භාවාත්මකව මේ ගීතේ ශ්‍රීය සම්බන්ධයෙන් දකින මනසක් දකින ආකාරයේ ඒ ගජසෙන් යදම් බිනවද ඊට වැඩිය වඩා ප්‍රබලයි ඒ කියන්නේ මේ 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 තවුසා විසින් පාලනය කරලා තියෙන මේ සියලු දැහන් කවුද විඳින්නේ ස්ත්‍රියගේ රූප ස්වභාවය රූපකාය එතකොට ඒ රූපකාය විඳින තරම් මේ මේ ස්ත්‍රියගේ රූපය පොදි ගත්තාම කොච්චර ප්‍රබල වෙනවද කියලා හිතන්නේ ඉතින් ඕක අනිත්‍යක ජීවිතයට ගත්තාම මේ දෙපොළ ඉන්නේ මේ ලෝකේ ඉස්සරහට අරයි යන්න. නැත්නම් තවත් එක්කෙනෙක් ඉන්න පුළුවන්. පිරිමියා සහ ගැහැණිය. මේ ලෝකෙට ඉස්සරහට අරයි යන්න. පරම්පරාවෙන් පරම්පරාවට ඒක පැවැත්ම රඳවන්නට. මොකද ලෝකෙට බෑ ස්වභාවයට බෑ. පුජ්‍යලෝ සදාකාලෙම තියාගන්න. සදාකාලෙම තියාගන්න බෑ. පුංචි කාලේ ඉඳලා තුරුණ වීර පැමිණිලා මධ්‍යස්ත වෙලා මහලු වෙලා මේ යන්නම ඕනේ. එතකොට මේ කාරණාව ඇතුළේ තමයි මේ පැවැත්ම දිලා තියෙන්නේ. ඒ ඉන්න කාලේ තමන්ගේ ස්වභාවික ක්‍රියාවලියක් තියෙනවා ඉෂ්ට කරන්න. ඊළඟ පරම්පරාව ගෙනියන්න. අවශ්‍ය කරන පරම්පරාව හදන්න. ඒකට කුළු ගන්නවන අදහස් තමයි මේ ඇතුළේ මතුවෙන්නේ. ඒ කියන්නේ තපසෙකුටවත් අමාරුයි මේ ස්වභාව ධර්මය. එහෙම හිතුවනම් මේ තපසුන් වාගේ මුළු ලෝකෙම තිබුණා නම් එහෙම එතනින් මේ ඉවරයි මිනිස් වර්ගයා. ඒතකොට එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම තමයි ස්වභාවය. මන් දන්නේ නැහැ මම මේ ගීතේට සාධාරණ අර්ථ දැක්වීමක් කරාද කියලා. නෑ ගැටලුවක් නෑ. ඒ ඔබට දැනෙන හැටි ඔබ ප්‍රකාශ කළේ. මල් පිපෙනවා මල් පර වෙනවා. හැබැයි එක්කම පර වෙන්න කලින් තව පුහුට්ටු පිපෙනවා. මේ ක්‍රියාවලිය මේ විදිහට සිද්ධ වුණේ නැත්නම් කොහොමද ජීවිතය සහ ලෝකය පවතින්නේ? පවතින්නේ. ඒ නිසා ඔබේ ඒ නිර්වචනයේ සහ ඒ විචාරය මේ ගීතයට ගෝචරයි කියලා මට හිතෙනවා. ස්තුතියි. මොකද ඒක එහෙම වුණාම තමයි මමකද මම නිතරම මේක සම්බන්ධ කරනවා ස්වභාව ධර්මයට සම්බන්ධ කරන්නේ. මේක අර්ථය දැන් එක එකයි විග්‍රහ කරනවා රූප ස්වභාවය විතරක්ම විග්‍රහ කරනවා. නමුත් ඒකට ඊට එහාගේ තව දෙයක් තියෙනවා. ඒක තමයි අර මම ඔබ කතා කරේ සහතික කරුවේ ස්වභාව ධර්මයේ නියමයක්. ඒ නියමය තුළ තමයි අපි යන්නේ කොහොම කරුවත්. ඒක හරි. ගීතය අපිට හුරු පුරුදු ගීතයක්, අපි ආදරය කරපු ගීතයක්, ආදරය කරන ගීතයක්. ඒ නිසා මේක ශ්‍රවණය කරන්න දකින්න අකමැති නැහැ කිසිම කෙනෙක් අපේ ප්‍රජාව තුළ ඉන්න. ඒ නිසා මේ ගීතයේ ගායනකත් අභියෝගයක් ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක්. අද අපි ගායනා කරන්න ආරාධනා කරන්නේ හේමලාල් ගීතදේවට. Yeah.
අවසර අසපුරේමා සමවැදීන් දැහැන් උබරිය කලම සැලුනා හේමලාල් ගීතයේ ගායනා කළා ඉතා මිහිරට ඒ වගේම අපි මේ ශෛලියත් එක මම කතා කරේ මේ ඒ වගේ හඬ පෞරුෂයක් අනුකරණය කරන්න තරම් හැකියාවක් තිබීමම ඒක ලොකු මහඟු වාසනාවක් ඈ මම ඒක ඔබ දිහා නොබල මම ඒ ගීතය වින්දා මට හිතුණා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ගැයුම හා සමානව මම ඒක වින්දා ඔබට සමුදෙන්න කලින් ඒ නිසාම මම හිතනවා අපේ ප්‍රේක්ෂකීන්ගේ හිතේ දැන් තියෙන පුංචි සියුම් කැමැත්තක් ශෛලිය අයියා ඔහු කැමති අමරදේව මේ මහත්මයාගේ ගීතයක වෙන කොටසක් ගායනා කරන්න ඔබට සමුදෙන්න කලින් අපි කැමති ඒ රහ විඳින්න පාවෙලා Nilvalavi Nadi talavi Riddhi jalase Age sinare Kelum sagvunado Pavela Nilvalavi ගායනා කරපු යම් වෙලාවකදී ගායනා කරපු කොටසක් තමයි දැන් ගායනා වෙන්නේ වාගේ ඇති. ඒක හොඳයි. ඒක හොඳයි. ඔබ ඒ ගීතේ නැති කොටසක් නැති කොටසක් ගායනා වෙනවා ගායනා කරනවා. ජීවිතේ කවදාක හරි ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ඉදිරිපිටදී ඔහුගේ ගීතයක් ගායනා කිරීමේ වාසනාව උදා වෙලා තියෙනවා. අනිවාර්යයෙන් ගොඩක් සැරයක්. සැරයක්. එතුමාගේ අදහස මොකක් වගේ දුන්නේ? කියන්න බැරි කාරණා තියෙනවා. ගොඩක් ආශිර්වාද කළ දෙයක්.
කියන්න බැරි කාරණා කියලා කිව්ව මේ මේ මාධ්‍ය කරහා කියන්න බැරි ඒක නුසුදුසුයි කියලා මම හිතනවා නමුත් ඇත්තම කතාව කිව්වට කමක් නැහැ පවු නැහැ තොරණ ශබ්දාගාරදී මම ගීත පටිගත කරද්දී මම හිතන්නේ ගීත 60 70ක් වගේ පටිගත කරා එතුමා ගොඩක් අසනීපලා හිටියා අසරි බින්න කැලේ මම හිතන්නේ සීඩී පට තුනක් වගේ කරා තුන්වෙනි සීඩී එකේදී ගොඩක් එතුමාට ගායනා කරන්න අපහසු වුණා ඉතින් මේක කවුරුත් දන්න රහසක් නමුත් මාධ්‍යකෙදී කවදාකවත් මම කියලා නැහැ ඒ අපහසු වෙච්ච වෙලාවේදී එතුමාගේ ආරාධනයෙන්ම ගොඩක් කොටස් මම ගායනා කරා ඒක ගොඩක් අය දන්න නොදන්න රහසක් ඒක ඔබට ලැබිච්ච දිව්‍ය ආශිර්වාදයක් නෙමෙයි අනිවාර්යයෙන්ම මොකද साक्षी अत मम्मी की आने युमा की बिरीद युमा की दियन पुत्रात्ने युमा थिंक हेम दिन दिन मंगी करें मध्य कदा प्रश्न माव हिरोना तिंगना आशीर्वाद करना इधर आप निर्माण के दिए फौले आएगे आशीर्वाद अतु हेमलाल गीतदेव अपे श्री जयवर्धनपुर विश्वविद्यालय कथिकाचार्यवरे क्वेश्चन से वे कहना तुम अदसटहनी समुदेव स्तुति विरामेन पशे अभी नवतत् ओबो एकतुकर गान्नो बेलुड रूपवाहिनी सौंदर्य निकेतने संचारे संदहा होंदाय अपियान ओब तोरा दिने इलंग गीते आदरिये रुचिराणिनि वेल पेनवा मेक इत्ता मिहिर गीतयक बिग मास्टर गायना करनकोट दनेनवा कंदुलु एन वेस्तेकट अय्यो ओब मे गीते तोरा गान्न एक तेने कटहन पौरुषेक ए ඊළඟට ඔහු ගායනා කරන අර මක් කලින් ගීතවල කිව්වා වගේ අපි නුහුරු නුහුරු උච්චාරණ උච්චාරණ නුහුරු උච්චාරණේ අති මිහිරක් තියෙනවා ඒකටත් දොස් කිව්වා අපේ අය ඒ පුජ්‍යලයා කොන් කරන්න වුණාම දොස් කියනවා හරියට සිංහල කියන්න බෑනේ ඒ කියන එකයි ගන්න ඕනේ ඒ රසය විඳින්න ඕනේ ඒ හැකියාව ගන්න ඕනේ එච්චර ඒ मोहदीन बेग मैं तुम्हारा हमको दोस्त की हुआ तब मट इरा दिन यमक किया रटवे नियन मेहिम वेला मे धमिल समाज अपे अपे श्रीलंका भी आर्थिकेट खलावद श्रमेद हेकिया विशाल दायकत्य कुनु पिरसा सौंदर्य के मित्र कथा कर चित्रपटी लोके ये शब्दागार कलागार सियाल्लिब मेमी सुन पुदुमागार मेनस्कमा एक मीसुमी का अतरिया वा हितनवाद एगोटे इंड लेना एगोट मे दीवन का हम ना मेक एगो तरंगे दिन बॉलीवुड लंका मीसुगे हेकि समर के हॉलीवुड अदेन को ඒ තරම් හැකියාපූර්ණ මිනිස්සු තමයි මේක දාලා ගියේ. අද අපිට කිසි දෙයක් කරගන්න බැරි. කිසිම නිර්මාණයක් හරියට කරගන්න බැරි. මේක කියන්න වෙනවා නේ මට. කරගන්න බැරි. මහා දුර්වල නිර්මාණ තමයි එන්නේ. මේක මට මගේ ප්‍රයෝජන සඳහා නෙමෙයි කියන්නේ සමාජයේ ප්‍රයෝජන සඳහා. ඒක නිසා එවැනි තත්ත්වයක් මත තමයි මේ ගීත තාමත් අපිට ඒ කාලේ ඒගොල්ලෝ ये कर्प देवल तमें मे थी थिंग मे गीते मम कुछ काले रसगिंदे महेश अतन पोड़ को मेकन को मट निक आहसे नुदन्ना परसरे उड़ूनिंग अहिनी मट मे गीत अहंग इन कुछ रिना इक तन अहंग इन पारे अहिनी हिम यार अर शब्द दिन बेफोल रस स्पीकर्स अरे मैं लौड स्पीकर्स लौड स्पीकर्स लभ्य रसे मे बेफोल
ලැබෙන්නේ මේක හොඳයි මම කියන්නේ ඒ ඒ දෙක දෙක වෙනත් දෙයක් වෙනත් හැඟීමක් ජනිත වෙන්නේ ඒක තමයි ඒක තීරුම් කරන්න තමයි මට මේක ඇත්තම ඕන කරේ वेल पेनवा माद तिरगे आदरी तुतिरा मगे आदरी सुनिंदे रस सिहिन वेले तिला अमना सुलंग दुमिनी अव दद अयगे मुँ कमले ओद वेटन सिना रसे आदरी ඉතාම මිහිරි ගීතයක් සොමසිරි මැදගෙදර අපේ ප්‍රවීණ කලාකරුවා ගායන ශිල්පියා ගීතේ මනමින් ගායනා කළා මම හිතනවා බිග් මාස්ටර්ගේ තිබිච්ච හඬ පෞරුෂයට කිට්ටුවට හු යනවා ඒ හඬ අපිට ඇහෙන්න ඇහෙනවා දැනෙනවා ඔහු ගායන කොට සොමසිරියා බෙල්වුඩ් රූපවාහිනී ගම්මානය ශෛලි වයජයන්ත ගුණසිංහ ඒ වගේම නිහාල් ගම්හේවා සාදනියල් ගම්හේවා ඔව් එතකොට ඒ වගේ මහ දැවැන්ත චරිත බිහි වෙච්ච තැනක් සෝමසිරි මැදගෙදර චන්ද්‍රසේන හිට්ටිආරච්චි චන්ද්‍රලේකා පෙරේරා ධම්මිකා පෙරේරා කරුණාරත්න දම්මිති අමරසිංහ මාෂා ජනතා මුල්ම කණ්ඩායම දැන් මේ ඒ ඒ අතීතේ ඔයාගේ ජීවිතේ රැඳිලා තියෙන සටහන් මතක සටහන් මොනවද ඔව් ඇත්තටම हरिम सुंदर मुक्त जाति के तमस सभा संगीत कंडाय मम्मी मम आवे गमें यहाँ मत पिटर गमक नोरली दिस्त्रिके वाली तेरीपैकना सुंदर इवा मद पिटर गमी तमें मन जाति के तमस सभा इतनी तमें मट मुन मगे मूल संगीत गुरु विषाद शैली वजंत गुण सिंह मेतुमा इतने इतनी अतना मम गमी कोलपटा मनुष्य मट अत पारे हु हुरुत्ने समाज हुरुत्ने बहुम अट्ठिक दावसाख्या अत मावली गुडट दम खटू कर पशु अतन मे सल अभी हरियाकार मेह हुआ एक खाले अतन अभी सर विन सकने हितगत मे ओम एकम एकम वायसे वागे तम पे सर अदत्ते मनी अभी वायसे अभी उन्ना सर अदत्ना
ඉතින් එදාත් තමයි ගුරුවරයාද ගෝලයාද කියන හොයන්න බෑ. හැබැයි එකක් තියුණා. ගුරුවරයා සහ ගෝලයා අතර විශාල වෙනසක් පරතරයක් තිබ්බා. එදා අපිත් එක්ක ඕනෝට වැඩි කතා බහ කරන්න ආවේ නෑ. එකට නිකන් විහිළු කරන්න ආවේ නෑ. ඈතකද මදක් දුරින් තියාගෙන තමයි අපි අසුරු කරේ. ඉතින් අපි හිතුවා සර් ටිකක් සැරයි. ඇත්තනම සැරයි ඒ කාලේ. වැරද්දක් කිව්වොත් කරොත් අනිවාර්යෙන් දඬුවම් හම්බෙනවා. ඒ එහෙම කළා තමයි අපි හැඩ ගැසුවේ. ඉතින් අද දකින්නකොට එදා සර් අවුරුදු 40 ගානකට ඉස්සලා දැක්ක අනාගතේ දැන් අපිට තේරෙනවා. එදා අපෙත් එක්ක මේ ආකාරයට කටයුතු කරේ අපිට යහමඟ පෙන්වන්නට ඒ වගේම ගුරුවරයා සහ ගෝලයා අතර තිබිය යුතු පරතරය මොකද්ද කියන එක හඳුනා දීම තමයි එතුමා එදා කටයුතු කරේ. ගමේ ඉඳලා තරුණයෙක් හැටියට ඒ කාලේ ගමේ ජීවිතේ කොහොමද? ගමේ ජීවිතේ ගත්තම හරිම සුන්දරයි. මොකද හීනේ පැලේ ලැගලා කඳු පල්ලන් නැගලා නිදි මරලා රෑ පැල් රකලා හේන් කුඹුරු වල වැඩ පල කළා තමයි අපේ සමාජ පරිසරය ගොඩ නැගුණේ. මොකද කෘෂිකාර්මික පරිසරයක තමයි මම හැදුනේ වැඩනේ. මගේ තාත්තා හොඳ ගොවියෙක්, අපච්චි අම්මත් හොඳ ගෙවිලියක්. ඉතින් කෘෂිකාර්මික පරිසරයක තමයි මම හැදුනේ පවුලේ බාලයා හැටියට. ඒ කියන්නේ සෝමසිරි මැද ගෙදර තරුණයා බෙල්ලුඩ් රූපවාහිනී ගම්මානයට ආවේ නැත්තම් ඔහු කවුද? අද එහෙනම් මම හොඳ ගොවියෙක් වෙන්න පුළුවන්. හොඳ ගොවිතැන් කරන ගොවියෙක් වෙන්න පුළුවන්. මොකද එමුත් මම ගොවිතැන අතහැරලා නැහැ. අදත් මගේ වත්තටවත් බලාගන්න පුළුවන්. පොඩි පොඩි දේවල් ගෙදරට අවශ්‍ය දේවල් මම වගා කරනවා. කියන්නේ මම සම්පෝෂිතයි. අනිවාර්යෙන්. හොඳයි. ඔබ ගැන ඉතාම වර්ණනාවෙන් කතා කරන ඔබේ ගෝල પરම්පරාව මෙතෙන්ට ආපු. ඒ නිසා මේ මොහොතේ ඔබේ හිතේ තියෙන පහන් හැඟීමක්. ඒ ගැනත් කියන්න. ඔව්. පහන් හැඟීම කියලා කියන්නේ මේ බලන්න අද වෙනකන් මගේ ගෝලෙන් සිය දක්ෂතාවයන් පෙන්නනවානේ. ඇවිල්ලා ලංකාවෙත් විදේශයේ අපි දෙන්නාම ඇමරිකාවේ කියන්නේ. එතකොට දැනෙන දේවල් හරි අමුතුයි. ඒ කියන්නේ ඒ අයට පිළිගැනීමක් ලැබුණානේ, අපිට පිළිගැනීමක් ලැබුණා ඒ අයගේ ඒ සමාජයේ. එතකොට තමයි හිතෙන්නේ අර පහන් හැඟීම තවත් දීප්තිමත් වෙනවා. ඔය අර්ථයෙන් ඒක තමයි මම සතුටු වෙන්නේ. මොකද මට කරන්න මට දුන්න වගකීම මම හරියට ඉෂ්ට කරා කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අවසාන වශයෙන් ඔබට වැඩසටහනින් සමුදෙන්න කලින් මම ඔබෙන් අහන්න කැමති ගීතයක් හැටියට ඔබේ මුළු ගීත ලෝකයේම ඔබේ නොවන වෙනත් අයකු වෙනත් ශිල්පියෙකුගේ ගීතයකට වඩාම ඇලුම් කරන ගීතයක් තියෙනවා නම් ඒකෙන් පුංචි කොටසක් ගයලා අපිට ආයිබෝන් කියන්න කියලා මම ආරාධනා කරනවා. මම ඇත්තටම මේ සර් ළඟ ඉන්නවට නෙවෙයි, ඒ කියන්නේ අපි බෙල්ලු සඳාරිනකෙත් ඉගෙන ගන්න කාලේ මම අහපු පුදුමාකාර ලස්සන ගීතයක්. ඒ රස එදා වගේ මදක් තියෙනවා. ඈත සිතිජේ හැඩතරුවින් දිලෙන තරුව නුවණම් මේඝවලා නේද? ඔව්, ඒ ගීතේ පුදුමාකාර රහක් තියෙන. ඉතින් එතුමා ඒ ගීතේ එදා ගායනා කරත් ඒ රසමයි, අද ගායනා කරත් ඒ රසමයි අපට දැනෙන්නේ. පොඩි කොටසක් ඔබ ගයනවද? බලමු. ඈත සිතියේ හැඩට රුවි දිලෙන තරුව ඔබ නම් මේඝවලා සලු පට අතරින් මම ඔබ වෙත එන්නම්. ඈත සිතියේ හැඩට රුවින්. ඔව්, තමන්ගේ ගුරුවරයාගේ ගීතයක් ඔහුට උපහාර පිණිස ඔහු කැමතිම ගීතයක් තෝරගන්න කිව්වම ඔහු කොටසක් ගායනා කළා. සෝමසිරි මැදගෙදර අපේ හිතවත් ගායන ශිල්පියාට අපි අද වැඩසටහනේ සමුදෙනවා. ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි ආයි හම්බ වෙමු. ගොඩක් ස්තුතියි අනිවාර්යෙන්ම. අම්මගේ සර්ටත් මම ස්තුතියන් තියනවා. අපිව ගෙන්නලා මේ අපිට ගීත ගායනට අවස්ථාවක් සලසා දීම ගැන, ඒ වගේම රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපතිතුමන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන්
මගේ සහෝදර වාදී වෘන්දටත් මගේ ශීස ප්‍රාණමයි ස්තුතිවන්ත වෙනවා ඉතාමත් මිහිරියට සංගීත සැපුවා අපේ තියෙන පොඩි පොඩි අඩුපාඩුකමත් හරිගස්සලා ඉතාමත් මිහිරියවට මේ වැඩසටහන මේ වෙනවා ඔබට නිරෝගී සුව මේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් ස්තුතියි පුද්ගලිකව මම ඉතා ප්‍රිය කරන ගීතයක් මේ ආචාර්ය රෝහණ වීරසිංහන් ගායනා කරපු අතලොස්සක් ගීත අතරේ මම හිතනවා ජනප්‍රියම ගීතේ මුතු කුඩ ඉහළන මල් වරුසාවේ ඔව් මේක ශිරාන් යම් මම ඔහුත් එක්ක සාකච්ඡා කරනකොට මතු කර ගීතයක් ඊට පස්සේ මම ඒක හොයලා බැලුවා තවට මොකද්ද මේක වෙන්නේ කියලා තව වැදගත්ම දේ තමයි ආචාර්ය රෝහණ වීරසිංහන් ගායනා කරන ගීතේ ඔහු වැඩි ගීත ගායනා කරන්නේ නැහනේ ඒ ගීතේ මට හරි අලුත් බවක් දැනුණා ඔහු සංගීත අධ්‍යක්ෂකවරේ එතකොට විශාල පිරිසකට ගීත නිර්මාණය කළා කියලා තියෙනවා එතකොට මේ මට දැනුණේ එයා ඒ අමුත්ත මේ ඒ කියන්නේ ඔහු මුල් කාලේ ඔහුගේ මුල් කාලේ වගේ තරුණ කාලේ තමයි ගීත ගායනා කරලා තියෙන්නේ ඉතින් මම බොහොම සතුටු වුණා ඒක තෝරගන්න මට පුළුවන් එහෙම ගැන ඊළඟට ඒකේ අර චරිත කතාවල් කන ගත්තොත් ඉතින් ඒකේ සම්පූර්ණම ඒ රූප මවනවා මවනවා ලූෂන් බුලත් සිංහලයන් තමයි පද රචනය කළේ තමයි ඔව් ලූෂන් බුලත් සිංහලයන් තමයි පද රචනය කළේ ඉතින් ඒ පරිසරයේ මවනවා ඒ චරිත හිම් පිටින්ම මවනවා හිතාගන්න කාරණා කාරණා තියෙන්නේ ඒක සාකච්ඡාවට ගන්නෙ නැහැ නමුත් අපි හිතන්නේ නැති දෙයක් තියෙනවා ওই විරහවේ එක පැත්තක් ගැන කතා කරනවා නිතරම ඒ කියන්නේ ප්‍රේමවන්තයා පරාද වුණ එක ගැන කතා කරනවා හරි නමුත් ඒක ඒ අසාධාරණය කරපු ගිනා ගැන කිසියම් මොහො අදහසක් යන්නේ නැහැ ගීතවල මොකද ඒක ඒ කරන්න ඒක 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 సౌందర్యාත්මකව ඒක දනවන්න බැරි කමක් ඇති මොකද අර දැන් ඔය මේ ගීතේ අර ගෑනු ළමයා ලොකු වැරද්දක් කරනවානේ එතකොට ඒ වැරද්ද එයා නොදැනුවත්ව හෝ කොහොම හරි ඒක වෙනවා එතකොට එහෙම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා එතකොට ඒක මොකාගේ හරි දිමෝපියන්ගේ බලපෑමෙන් හරි මෙයා වෙනත් මග වෙනත් කෙනෙක්ට සම්බන්ධ ප්‍රේමය අතහැරලා Tamanට කිසියම් වෙනත් මාර්ගයක යන්න වෙන සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන් දැන් ඒක මම ගැන පැහැදිලි කරා නමුත් එතන තියෙන්නේ එතනට ඒකට ගන්න කවුරු කැමති නැහැ ඒ කොටස ගන්න දැන් ඒ එතනදිත් අපිට කියන්න පුළුවන් දෙයක් තියෙනවානේ එහෙම ගීත එන්නේ නැහැ මමත් එහෙමයි දැන් ඒ ගීත එහෙම එන්නේ නැහැ දැන් මම කල්පනා කරනවා ඇයි මෙහෙම ඇයි මේක කරේ කියලා දෙයක් ප්‍රශ්න කරන්න අන්න ඒක තියෙනවා ඒකේ ගන්න පුළුවන් එහෙම අදහසක් ඒ කියන්නේ කිසිම ගාණක් නැතුව ආරයා ඉතින් යනවා ඉතින් අර ඒකනේ අර රියසක දන්නේ මේ එයා තෙමෙන්නේ මේ අර තරුණ කලින් ප්‍රේම කරපු තරුණයා ඉතින් ඒ උනාට තරුණයා බොහොම කාරුණික නැත්නම් අද කාලේ ඕක නෙමෙයි කරන්නේ ආපහු එනකන් කොහෙර කවදා හරි එනකන් ඉඳලා පොල් කොටියක් කතා වෙනවා වාහනේට වාහනේට එහෙම වෙන්න පුළුවන් ඒ තරම් ද්වේෂ සාගත හැංගීම් තියෙන තරුණක ඉන්නවා ඉතින් මේක එහෙම නෑ ඔව් කමන්නේ කියලා යන ඉවසීමේ ගුණය ඒ ඒ ඒ ප්‍රධානය ඔහු කරනවා ඒ දරා ගැනීම ඉතින් හොඳයි මම හිතන්නේ ශිරාන් වඩාත් හොඳින් ඔක ගායනා කරාවේ මොකද ඔක මට මතු කරලා නිකන් පොඩි ඉඟියක් දුන්නා මම දන්නවා ඉතින් ඔය හදවතේ ඇති කියලා මොන කුමන හෝ කාරණාවක් ඉතින් ඒක ඔහු ගයයි ලස්සනට හොඳයි ශෛලි මහත්තයයි අහපු කාරණාව ගැන ශිරාන් ගදස් මොකද ඇත්තටම මං ගීතේ సౌందర్యාත්මක ගතියට සහ මේ පද රචනාවට ආදරය කළා ඒ මේකේ මේ ගීතේ මට සමීප නැහැ අදහස් කරපු එක එහෙම ඇත්තම නැහැ ඉතින් අර හුඟක් වෙලා ඒ කියන්නේ ඔබට එහෙම විරහ වේදනාවක් දැනෙලම නැද්ද දැනෙන්න වෙලාවක් වුණ නැහැ මොකද මුලින්ම ආදරය කරපු කෙනාව තමයි බඳලා ඉන්නේ මගේ ඔබ නිසා විරහ වේදනාව විඳපුවා නැද්ද හිතන්න අමාරුයි වෙන විදිහ මං හිතන්නේ ඔය බෙල් උඩල තිබ්බ ඔය පොඩි පොඩි කතන්දර ඒවා ලොකු කතන්දර නෙමෙයි ඒවා මතක තියෙන්නේ නැහැ මේ සතියේ ඉඳලා සතියට මතක නැහැ ඒකෙන් ශිරාන්ට මතක නැති තරමටම ප්‍රමාණය ලොකුයිද එහෙම නෑ ඒ අපි වරහන් ඇතුලේ කතා කර දේවල් තමයි ඕපන් කතා කරන්නේ හා නෑ එහෙම නෑ දැන් දුව ඉන්නවනේ වැඩසටහන බලාගෙන දුවලා දෙන්නම ඉන්නව ඔව්
ඒ නිසා තමයි ලොක් වෙලා තින්නේ තාත්තා. නෑ නෑ ඒගොල්ලත් ඉතින් දැනගන්න ඕනේ යථාර්ථය මොකද්ද කියන එක ලෝක ස්වභාවය. අත වශයෙන්ම අපිට තරුණ සිතුවිලි එනකොට මගේ දරුවෝ වුණත් මම වුණත් ඒක ඇඟෙන් එන දෙයක් නේ ඒක අපිට කලක්. ඒක මහා අරුම කාරණාවක් නෙමෙයි නෙමෙයි මේ සියලු අධ්‍යාපනයන් ඒගොල්ලන් දී යුතුයි. නැත්තම් තමයි මේගොල්ලන් අමාරු වැටෙන්නේ. ඒක හරි. ඉතින් අතරම මට එහෙම දේවල් නැහැ. ඉතින් මට දරු දෙනක අම්මා ලක්මාලි හම්බ වෙන්නේ මට අවුරුදු 23. ඉතින් හම්බෙලා මාස 7-8කින් අපි විවාහ ජීවිත විවාහයට පත් වෙනවා. ඉතින් එතකොට යන වෙන කතන්දර වෙලාවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඇයි ඉතින් නිවැරදි තීරණේ අරන් තියෙනවා. නේද? පාසල් පාසල් කාලෙත් එහෙම නැහැ. පාසල් කාලෙත් නැත් තරම නැතරන් ඉතින් මම ඒ කාලෙත් ඔය වේදිකාවල මාතලේ මහපොලිසි සත්ව ප්‍රසංගවල සින්දු කියනවා සින්දු කියනකොට ඉතින් අර ඒ කාලේ අර සින්දුට ආසා ළමයි ඉතින් අර ශිරන් ජීවිතේ රිදෙන්ඩ ඇදගෙන වැටිච්ච තැන නැද්ද අප්‍රමාණව තියෙනවා ඔබ හොඳටම දන්නවා ඒක ඒ දෙයට ගියොත් ඉමෝෂනල් වෙනවා නෑ එහෙම නෙමෙයි අපි දැන් මේ ජීවිතේ බෙදා ගන්න එකනේ සිහිනේ කියලා කී කරන්නේ අනිවාර්යයෙන් ඔබ උපරිමයට අදගෙන වැටිච්ච තැන තියෙනවනේ උපරිම තියෙනවා ඔබ 50 ආදරය කළා නේ ඔබගේ තාත්තට ඔව් ඈ තාත්තා තරන් ලෝකයක් ශිරන්ට තිබුණ නෑනේ ශිරා ඔබ මගෙන් අවස්ථා ගණනාවක් කිල්ලලා තියෙනවා තාත්තා ගැන පුළුවන් නම් ගීතයක කොටසක් කොහොම හරි ගායනා කරන්න කියලා දැන් මේ අවස්ථාව ඔබටම උදා වෙලා තියෙනවා ඔබ කැමති නම් ඔබේ තාත්තා ගැන මේ මුළු ප්‍රජාවටම රසික ප්‍රජාවටම කියන්න ගීතයක කොටසක් ගායනා කරන්න පුළුවන් නම් මේ වෙලාවේ ගයන්න. ඔබ තාත්තාට මොන වගේ මිනිස්සෙක්ද? ඔව් මං ගීතයක් ගහන්න බෑ මේ වෙලාවේ. යා මේ 7 වසරක් වගේ ඉගෙන ගත්ත කෙනෙක්. අර සෝමන වැඩ වලට කැමති නෑ. මැරෙන්න කිට්ටු කිව්ව පුතාර කුඹරට උඩින් තියෙන ගහයටින් මම වල දාන්න. සීමෙන්ති පාවිච්චි කරන්න එපා. නිකන් හාරල වල දාන්න මේ කුඹරට පොර වෙන්න ඕන. මෙන්න මොකද සෝබන කරන්න එපයි කියලා. එම් කියලා පැදේ කිතර මැරලා ගියා. අපි තාත්තා වෙන පුතේ කුගෙන් කෙරෙන්න ඕන දේවල් ශිරාන් කළා. උපරිම. යලන මල් වරුසාවේ උඩයි කිලෙන විට වැහිලෙමි ඉපි බලා ප්‍රිය කවුළු දුරින් යට ගිය දවසී දැස ගියා ඉගිලි Bye.
සක් මඩ වතුරේ නෑ සිත රිදුනේ අදත් නෙදාසී අපි සබඳකම් නෑරිය සක දන්නේ මුතු කුඩ ඉයලන මල් වරුසාවේ ගිලෙන විට වැයිලෙනි එබීබලා ප්‍රිය කවුලු දොරින් යට ගිය දවසේ දැස ගියා ඉගිලි ශිරාන් මිහිරට ගීතය ගායනා කළා ශිරාන්ට සමුදෙන්න කලින් මම ශිරාන්ගෙන් පුංචි දෙයක් අහනවා මම දන්නවා ශිරාන් ඉතාම දයාබර තාත්තා කෙනෙක් දරුවන්ට ඉතාම ආදරය කරන හැමෝම හැම තාත්තා කෙනෙක්ම ශිරාන් ආදරේ දරුවන්ට නමුත් මම ඔබෙන් දකිනවා ඊට වඩා වැඩි යමක් ඇත්තටම ශිරාන් දූවරු තාත්තලාට ගොඩක් ආදරේ කියන එකට ඔබ එකඟයිද අනිවාර්යෙන්ම දරුවෝ තුන්දෙනාම අගයි අම්මටයි මට දෙන්නටම ආදරේ මේගොල්ලත් මට පෙන්නන්නේ නැහැ සමහර වෙලාවට මේගොල්ලෝ බලන්නේ චිරාත් කාලය ජීවත් කරගන්න ඉතින් එහෙම කියලා නැහැ සබා ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ කොයි වෙලාවෙත් දන්නේ යන්න ඕන කියන වෙලාවට යන්න වෙනවා සර් කියවාගේ අපිට ඕනද අය නේ දැන් මේ අපේ තාවකාලික ලැබුම් ගත්ත කට්ටිය දරුවෝ ඉන්න ටිකට ආදරේ කරනවා ආදරෙන් උපරිම දෙනවා සලකනවා සර් කියවාගේ පංචස්කන්ධයක් ඇවිල්ලා अभी नम दाला उत्पन्न साथी के नमक रजिस्टर कर ला अभी त्यांग ना पे दर हो गया वे गोलंग लोके विनाश सोबा धर में आती जी होते नहीं गोलन ती थिंग ये गोलन लोके दिन में निर्माण ला तीन को हुए ध्यान नहीं को तेंट ध्यान नहीं किए नहीं या नो ने तेने टे मार्ग की सकसा दी मत हमारे अभी कली होते ते ये तत्ंग मंग कर गए ना देंगे तीन ये मत आदरी मत ये आदरी एक तमाई तीन अनिदे मापियन तत् අපිට ඕන පැත්තට හරවන්නට වඩා ඒගොල්ලන් යන පැත්තට හරවලා යවන එක තමයි අපි කළ යුත්තේ. අපේ පාසල් අධ්‍යාපනයේ වුණත් ළමයි 45ක් 50ක් පන්තිය දාගෙන එක ගුරුවරයෙක් කෝටුවක් තියාගෙන විෂය නිර්දේශ හැදලා මේක ඉගෙන ගන්න ගහන බයින තරවටු කරනවා. නමුත් ඒගොල්ලන්ගේ ඇඟේ සමාහලලට වෙනස් වෙනස් විදිහේ විෂයන් තියන්න පුළුවන්. එහෙම යොමු කරා නම් අද ලංකාව මෙච්චර කාලයක් මේ විදිහට දුකින් ඉන්නේ නැහැ අපි දිනු වෙලා ඉවරයි. ඒක හරි. වැඩිම ආදරේ චූටි දුවනේ. චූටි දුව. සනෝරා. සනෝරා. හොඳයි අපි ඔබට සමු දෙනවා ඉදිරි වැඩසටහනකදී හමු වෙන බලාපොරොත්තුෙන් අපේ සිහිනේ කිරේ අද විශේෂ බෙල්ලුට් සෞන්දර්ය නිකේතනයේට වෙන් කරපු වැඩසටහන ගීත තෝරන්නේ අපේ ගීත විචාරකය වශයෙන් අද සම්පත්දායකය වශයෙන් කටයුතු කරන්නේ අපි හැමෝම ආදරය කරන විශාරද කලාභූෂණ ෂර්ලි වයජයන්ත් ගුණසිංහ මැතිතුමා එතුමාගේ ආරාධනාවෙන් එතුමා තෝරා දුන්න ගීත දෙකක් ගායනා කළා ශිරාන් ශිරාන්ට සුභපතනවා රූපවාහිනී රාජකාරී කටයුතු සහ ඔබේ හිතේ තියෙන බලාපොරොත්තුත් ඒ වගේම ඔබේ ජීවිතයත් සාරවත් වෙන්න සරු වෙන්න කියලා ආශිර්වාද කරනවා අපි හැමෝම ජය වේවා උන්සති මගේ දිනපොතේ අද රැ ලියන්නේ අප පෙම් කතාවේ අවසාන ශෛලිය මොකද මේ ගැන කියන්නේ ඔය ගීතේ මේක ගොඩාක් රස වෙන තියෙනවා ඒ වේදිකාවේ විෘත වේදිකාවේ ගයන කොට මම පත්කල අහන් ඉන්නවා हम भी इन्हें हेने मैं अहला कुछ लसन तो मैं गीते कोई तरह लसन गायना करना कोई तरह हंगिंग बार इतकोट अरे एक तौर गति मे गीत बहुत दिन रसकी गीत गीते थिंक वतिया उदेन्ट इतकोट लसन वाटा ඕන තනත්තම දැන් වර්තමාන සමාජයේ මේ දින පොත් භාවිතයක් නැහැ නේ ශෛලිය අයියා අන්න මෙතන තියෙන බොහොම සුන්දර රහක්නේ ඔව් මේ තරුණිය නව යෝන් තරුණියක් ඇගේ ප්‍රේමයේ තිබිටා වූ කඩාගෙන වැටීම ඒ තියෙන විරහව ඇගේ ජීවිතයේ මතක සටහන් ලියපු දින පොතත් එක්ක තමයි සංසන්දනය කරන්නේ දැන් අද වර්තමාන සමාජයේ දින පොත් නැහැ නෑ SMS එකක් ගෙවුවා වැඩේ ක්ලෝස් කරුවා දැන් ඒක හොඳ හරි නරකයි මට මෙහෙමයි
ඔබ එහෙම එහෙම එච්චර ස්ථාවර දැඩි විශ්වාසයෙන් එහෙම කියන්නේ කොහොමද SMS එකක් ගහලා ක්ලෝස් කරා කියලා එහෙම කරලා තියනවද නෑ 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 මේ දැන් මේ දැන් වෙන වෙන්නේ මෙහෙම යන විදිහ දැන් මා ළඟට ශිෂ්‍යවන් අරගෙන එනවා නෑ මම එහෙම හැවි ඔබ කිව්වේ අර වෙන කාගේවත් අත්දැකීමක් නෙමෙයි ඔබේම වගේ කියන්නේ නෑ නෑ මම මා ළඟට එනවා ශිෂ්‍යවන් අරගෙන එනවා දෙමෝපියන් මට කියන පයිමිලේ තමයි සර් මොනවා කරනවද දන්නේ හැබැයි මේක මේ මේක මේක ඔබ ඔබ තමයි ඉන්නේ තල්ලු කරනවා ජීවිතයක් නෑ මොකක්වත් නෑ කිසි දෙයක් නෑ ගෙදර වැඩක් පළක් නෑ මොකක් නෑ ඒක වෙනස් කරන්න සංගීත උගන්න ගන්නවා කියලා එතකොට ඕකත් එක්ක අර කාරණා බද්ධ වෙනවානේ කොහොමද ඉතින් ඒවැය තියෙන්නේ බොහොම පුංචි දේවල් ඒ කියන්නේ ඒ ඔය වචන ලියන බොහොම කෙටිවනේ ඔය SMS වලින් ශෛලිය සාමාන්‍යයෙන් ඒ දවස්වල ගුරුවරයෙක් හැටියට වැඩ කටයුතු කරනකොට දින සටහන් ලියනවද නෑ ඇත්තටම මේව ලියන්නේ ඒක ලියන්නේ නැහැ කියලා කියන්නේ දින සටහන් ලියන්න තරම් දින සටහන් ලියන්න හෝ නැත්තම් ඔය ප්‍රේමයට සම්බන්ධ වෙකි ලියන්න තරම් මගේ කියන්නේ ගෙදර පාසල් ජීවිතය ගත්තාම ඒවට විශාල තැනක් නැහැ ලියලා තියන්නවත් ඒක කවුරුයි දැක්කොත් ඒකට වැරදියට ගන්නෙ දැන් ඔබ 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 හරි මේ මේ සමාජයේ දිහා ඔබ බලන්නේ හරි සැකෙන් මට දැනෙන විදිහ ඇයි ඇයි මේ ලෝකයේ මෙච්චර සමාජය නෙමෙයි ගෙදර ගෙදර කියන්නේ සමාජය ඇයි ගෙදර සමාජය නෙවෙයි ගෙදර පිටින් එන්නේ නැහැ පිටින් නෑ ඔය දන්නේ නැති මේ මම දන්නේ නැති නේද අහන්නේ ඔව් දන්නේ නැති කාරණා ගොඩක් තියෙනවා ඔව් ඒකයි අහන්නේ එකල සමාජයේ එකල පාසල් ජීවිතේ ආයි මේ ප්‍රේම කතා වලට ඉඩක් නැහැ මේ මේ ඔයනි මිනිකන් ලස්සනට එකතු කරලා මොනාරි ලිව්වොත් එයාට ලොකු ප්‍රශ්නයක් ඊට පස්සේ ඔව් ඔව් ඒ කියන්නේ විනය කඩ කිරීමේ ප්‍රශ්න එන්නේ ඉතින් ඒ එහෙම යුගයක් ප්‍රේම ප්‍රේම කියන්නේ විනය කඩ කිරීමක්ද විනය කඩ කිරීමක් කියන්නේ මේක දකින්නේ ඒගොල්ලෝ ඒ විදිහටනේ දැන් බෙල්ලුඩ් රූපවාහිනී ගම්මානේ තුල හිටියේ තම යෝන් තරුණ තරුණියෝ ඒ අය එකිනෙකා හඳුනගෙන ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිවීම එහි ගුරුවරයෙක් හැටියට ඔබ දකින්නේ විනය කඩ කිරීමක් නෑ 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 ඒ එහෙම පටලව ගන්න එපා මම කතා කරන්නේ ඊටත් ගොඩාක් ඈත යුගයේ ඔබේ පාසල් කාලේ ඔව් මගේ පාසල් කාලේ මම කතා කරන්නේ මගේ පාසල් කාලේ අතිශයින් දරුණු ඒ කියන්නේ ඒ අධ්‍යක්ෂින් වලට මුණ දීලා තියෙනවා අධ්‍යක්ෂින් වලට කියන්නේ දරුණුයි කියලා කියන්නේ ඒ දරුණුයි කියලා කියන්නේ හුඟක් ඕපදූපනේ ඉස්සර දැන් ඔය දැන් සාමාන්‍යයෙන් ගෑනු ළමයි ප්‍රේම කරනකොට එකට ගමන අභිමනක් කරනකොට කවුරු ලොකුවට හිතන්නේ නැහැ ඒක බෑ නේද ඒකෙන් බෑ ඒ ඒ පණිවිඩය ඉස්සර SMS තියෙන්නේ මෙන්න මෙහෙමයි ඩිස්ක් එකේ එකතු කිරීම දැම්ම නම් දෙකක් දැම්මා. දදා ඕක හයිලයිට් කරනවා. ඔව් ඔව්. ඕක තමයි පෙන්වන්නේ. ඒක අනිත් අය දැක්කම ඒක කෑ ගහලා කියනවා. එතකොට තමයි මේ සම්මන්තාවේ තහවුරු වෙන්නේ. ඒ තහවුරු වෙලා ගුරුවරන්ට ගියොත් වැඩේ දිග්ගහනවා. දිග්ගහනවා ඒ ගැල්ලා වාද කරනවා. හරි ප්‍රශ්නේ තව තව ලොකු මහත්තයලා ඕක ඕවා කරන්න මේ දැන් මේ ඕවට වයසක් නෙමෙයි කියන කතාව එනවා. දැන් එහෙම නෙමෙයිනේ. දැන් එහෙම නෙමෙයි ඒක කරන්නම හිතාගෙනම තමයි එවැනි දෙයක් ප්‍රේමයක් සම්බන්ධයක් ඇති කරගැනීමේ අභිලාෂයෙන්ම තමයි සෑම දෙයකටම යන්නේ. එතකොට ඒ කාලේ එහෙම කරන්න බෑ මහේෂ්. ඒ කාලේ එහෙම එහෙම තත්ත්වයක් තිබුණේ නෑ. ඒවට තැනක් තිබුණේ නෑ. එහෙම අගේ කිරීමක් තිබුණෙත් නෑ. මේක මේ හොනාට වැඩි ඔය මේ 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 එහෙම කියලා එහෙම ඒ වගේ තත්ත්වයක්. ඒ නිසාම ඒ කාලේ ඒ යුගයේ හොඳක් සිද්ධ වුණා. ඒ කියන්නේ ඊට පස්සේ ඒවට ඉඩකඩ ලැබෙනවා. ඉතින් ඔහොම තමයි අපේ දෙමව්පියන්ත් එහෙම කරේ. ඒ කියන්නේ අපේ දෙමව්පියන් අපිට කරන්නේ තර පොතක් පතක් තියාගන්න බෑ ප්‍රේම ප්‍රේමයට බැඳුණු අපි කියමු ගෑනු ළමයි. එතකොට ව්‍යාදන් ලොකු ළමයි. හොරෙන් තියාගෙන කියෙවි. ඉතින් ඒක දැන් ඔයා හිතන් දැන් ඒ ව්‍යාදන් ලොකු ළමයේ නව කතාව. ඔව්. ශෛලි වයජයන්ත මහත්මයා කියෙව්වේ තරුණ කාලේ හොරෙන්. හොරෙන්. එතකොට ඒ කාලේ දැන් මේක පටලව ගන්න එපා. එම යුගයක එවැනි පොත් තියෙන්න බෑ මම පොඩි කියේ එතකොට. එවැනි පොත් තියෙන්න බෑ අපි ඒ වයසේ අයට. ඒවා තියෙනවා තව ටිකක් ලොකු ලොකු මහත්තුන් ළමයිට. ඉතින් මේක කියවන්න ඕන කර මම කියෙව්වා. මං කියෙව කොහොමද? මොකද එතුමා හරි විරහ පිළිබඳව හරි ලස්සන්ට පොතේ ඒ සටහන් දෙනවා. ඒවා මට කියවන්න ලැබුණ නැත්තම් මට මොකද වෙන්නේ? ඔබ ගොළු හදවත නව කතාව කියවලා තියෙනවා. ඔව්. කරුණා ලත්පත් සියල සූරේ. ඔය මං කියව පොත් ඔක්කොම එහෙමනේ. ඉතින් ඒ මම ඒකයි ඔය ගැන පුන පුනා කියන්නේ ඔය වෙනස. එතකොට නමුත් ඒ ඒ වැට කටළු ඒ කටළු බිඳගෙන මම ඉස්සරහට ගියා. ඒ ප්‍රේමයේ ඒ විදිහට තිරපන්න ඕනේ තහනම් වෙන්න ඕනේ ලස්සන වෙන්න. ආ ආ ආ. ආ දැන් තේරුණා. අන්න ආවා කියලා.
ප්‍රේමය තහංචි වැටෙන්න ඕනේ ලස්සන වෙන්න. පුජ්‍යලෙක් ලස්සන වෙන්න ඒ එයාගේ ප්‍රේමය ලස්සන වෙන්නේ තහංචි වැටුන තරමට. ආ දෙන්න. හරි හමුණා. ළමස ලැස්ති වෙන කතා බලින් නැත්නම් විවාහ වෙන්න නැත්නම් එහෙම ඒක නෙමෙයි. ඒ තහංචි වැටෙන්න ඕනේ. කේලම් කියන්න ඕනේ. වැනුම් අහන්න ඕනේ. එහෙම එන්න 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 තමයි වෙන්නේ. ඒක ඒක ගායනා කරන ගීතෙත් ඒ අදහස ඒක තියෙනවා. මොකද දෙමෝපියන් කැමති නැත්නම් විවාහ වෙන්න බෑ. ඇතයි හිතුවක්කාරය කරගන්න ඕන. එතකොට දෙමෝපියන් කැමති නැත්නම් වෙනතනකට යන. එතකොට ඒ විරහ වේදනාව එතන මතුවෙන්නේ. ඒක 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 ප්‍රමාණය මනින්න ලෝකේ මිනුම් දණ්ඩක් නැහැ. ඒ වේදනාව. ඔය කාරණු කාරණා සියල්ල එකතු කරලා ඔබ ඇගේ ගීතයට අසයි කැමති. අසයි. ඒකයි වෙන ගීතයක් තෝරන්න ඕනෙම නැහැ නේ තියෙන. ඒක දැන් ඔබ ගායනා කරන්න සූදානම් වෙන්නේ මේ මගේ දින පොතේ අද රැය ලියන්නේ අප පෙම් කතාවේ අවසානයයි. මේක මම හිතන විදිහට මේ ගීතය චන්ද්‍රලේඛා පෙරේරා හිටපු තැනින් ගව් ගණනාවක් උඩට ඔසවා තැබුවා. හැමෝගෙම ප්‍රේම ගීතේ වුණා. මේ ගීතය ඇත්තටම මට නිර්මාණය කරලා දුන්නේ සරත් දසනායක මහත්මයා. මේ ගීතේ පද රචනය කරේ අජන්ත රන්සිංහ මහත්මයා. ඉතින් ඇත්තටම මේ මහේෂ් මේ ගීතය මේ මගේ ජීවිතේ විශේෂ තැනක් ගන්න ගීතයක්. මොකද මේ ගීතේ තේරුමත් එක්ක මේ ගීතය රෙකෝඩ් කරපු දවසට පහවද මගේ ජීවිතේ වෙනස් වෙනවා. මේ මේ සින්දු රෙකෝඩ් කරලා මම ගෙදර ආවා. හැබැයි පහුවෙන ද වෙනකොට මගේ ජීවිතේ වෙනසක් වුණා. ලොකු වෙනසක් මගේ මුළු ජීවිතේම. ඉතින් ඒකත් එක්ක මට මේ ගීතය කවදාකවත් ඒ කියන්නේ මට බැහැර කරන්නවත් එහෙම කියන්නේ ඈත් කරන්නවත් පුළුවන් ගීතයක් නෙමෙයි. හැමදාම මාත් එක්ක බැඳිලා තියෙන ගීතයක්. ජීවිතේ අපිට හැම දෙයක්ම තුරුල් කරලා යන්න බෑනේ ලේක. ඔව් ඒක හරි. සමහර දේවල් අපිට තියලා යන්න වෙනවා. ඔව්. ඒ නිසා හැමදේම තියලා යන්න වෙනවා. හැමදේම තියලා යන්න වෙනවා. මතකයක් අරන් යයි. ඔව්. සමහර වෙලාවට හැකියාවක් අරගෙන යයි. ඔව්. මොන හරි දෙයක් අරගෙන යන්න වරමක් ලැබුණොත් ලේක මොනවද අරයන්නේ? එක දෙයක්ද? ඔව්. එක දෙයක් අරන් යනකොට මගේ ගායන හැකියාව තමයි මම අරන් යන්නේ. තව එකක් අටහඬ. තව එකක් දුන්නොත්? තව එකක් දුන්නොත් මගේ තව එකක් නෙවෙයි තව දෙකක් ඕනේ වුණා මට. මගේ දරුවෝ දෙන්නයි. දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනායි මගේ මහත්තයයි අරන් යනවා. රූකාන්ත. ඔව්. ඔහු ඔබේ ජීවිතයට දීපු ආලෝකය ගැන කෙටියෙන් කියන්න. ඇත්තටම ඒක මට වචන වලින් කියන්න බැහැ මහේෂ්. මොකද මං එක්තරා කාලෙකදී මං කිව්වේ ඔබට මම ගොඩාක් දුක් වේදනා විඳපු ජීවිතයක් ගත තිබුණා. මං යුගයක්. මං ඒක ගැන ඇත්තම වැඩි කතා කරන්න කැමති නෑ. ඉතින් රූකාන්ත මට ලැබෙනවත් එක්කම මගේ ජීවිතේ වෙනම ආලෝකයක් මට නිදහසක් කොටිම කරගෙන මානසික නිදහස කියන එක මට ලැබුණේ ඒත් එක්ක එකට එකතු වුණායින් පස්සේ. ඒ වගේම අපි එදා ඉඳලා අද වෙනකොට ලස්සනට අපේ ජීවිතේ අරගෙන යනවා. මගේ පළවෙනි දරුව දෙන්නටත් ජීවිතේ ඉස්සරහට ගෙනිය ගන්න ගොඩාක් රූකාන්ත අදටත් උදව් කරනවා. මගේ අනිත් දරුව දෙන්නත් දැන් ලංකාවේ ජනප්‍රිය දෙන්නෙක් ඔයා දන්නවා. ඉතින් අපි සතුටෙන් ජීවිතේ අරගෙන යනවා. එච්චරනේ ඕනේ. එච්චරයි ඕනේ. ඉතින් මේ මේ මරණකම් ඒක එහෙම වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි මෙහෙම කරමු. ඔබේ මුලින් දරුව දෙන්නටත් ඔබේ වර්තමාන ඔහුගේම දරුව දෙන්නටත් කිසිදු වෙනසක් නැතුව එකසේ ආදරය කරන ඔබ ජීවිතයේ අඳුරු යුගයකින් ඔබ කියන්නාසේ ඔබ කියන පරිදි වෙනම ජීවිතයක් ඔබට ලබා දුන්නු ඔහුටත් උපහාරයක් පිණිස මම ඔබට ආරාධනා කරනවා. ඔහු ගායනා කරපු සියක් ගීත අතරින් ඔබ කැමති ගීතයකින් පොඩි කොටසක් ගායනා කරන්න කියලා. මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටි කාලයේ රහස් වස ජීවිතේ ගලයි. මේ කුලුත් පියාසල කුලින් කුලේ රැඳේ. සුවඳ දෙන මල් වනේ
පිඟුන් බැඳිලා කඳුළු බිඳුනි නුවන් පුරා රැඳිලා හොඳයි අපේ වැඩසටහනේ අවසාන ගීතයට යන්න මත්තේ මම කැමතියි අද වැඩසටහන සමග එකතු වෙච්ච මගේ සහෘද සෞන්දර්ය නිකේතනයේ සියලුම ශිල්පීන්ට ඒ කියන්නේ මෙතුමා ගුරුවරයා අපේ අද විචාරකයා අපේ සම්පත්දායකයා අපේ ආරාධිතයා කලාභූෂණ ශර්ලි වයජයන්ත් ගුණසිංහ මැතිතුමාට ඔබට ස්තුතියි අපේ වැඩසටහන ආලෝකමත් කළාට ඒ වගේම लेखा शिरान हेमलाल सह सोमसिरिया मे सीलुम कलाकार अंत गायन शिल्पी अंत स्तुति एवगे मद अभी मतकरण विशेष स्तुति अक्तन एतमाय पंख्यमती अभी वादक मंडले हंधुन अभी अंदुनगम वेल्लुड रूपवाहिनी गम्माने वेल्लुड सौंदर्य निकेतने तमंगे जीवितेट कलात्मक हकियावन्तकृतकृत्याय अभी तोरागत्ताय तमाय अद අපේ වැඩසටහනේ වාද්‍ය වෘන්දේ වශයෙන් කටයුතු කළේ තබ්ලාව වාදනය කළේ මා මිත්‍ර මధుර සිංහ ඔහු තබ්ලාව වාදනය කළා ඒ වගේම ඔක්ටපැඩ් වාදනය කළේ චම්පික පතිරාජ ඒ වගේම බේස් ගිටාරයේ වාදනය කළේ ජූඩ් ඩී සොයිසා රිදම් ගිටාරයේ වාදනය කළේ රංජන ජයසිංහ අපේ මිත්‍රයා ඒ වගේම විදුලි යෝගන් දෙකක් වාදනය කරනවා निरोशन भंडार निरोशन अपे वाद्यशिल्पिया विदुलियोगने वादने करन अनित ललित उयानगोड कालयक अपित एक दिगटम रूपवाहिनी वेडसटहन वल संबंध वेला कालयक निहंड वुना ईट पास्से सैक्सोफोन वादने के लिए अपी हेमोम अदुरुन समान विजय सिंह मा मित्रय ए वगेम वायलीन वादने के लिए हेमोम ओब अदुरुन उदित रुवन विजय रत्न अद लीड गिटारे वादने करमीन मे सोंदुर संदेव वर्णवत्करण स्वर संयोजन माला सकस्करला संगीत अध्यक्षने कले मगे मित्र निहाल पेरेरा एना मे सियलु दिन तेक्कमेकतुला मे गीते रसविंदला पियोबेन ऐतट यनवा मट एक व्याख्यान हितनवा ओ नैम केनुगे जीविते एक रायकिंग लसन वेन्नत पुलुवा अंदुर वेन्नत पुलुवा एनिसा एक रायक्यान्ने संपूर्ण जीवित कल्पनावें राय पहान कर लबन सत्य तपि हम वेम सियलु दिनाटम शुभरात्रि Thank you.
සදරැලියන් අප පෙම් කතාවේ අවසානයයි ඔබ ආදරින් ගැයූ කුළුඳුල් ප්‍රේම